නැත් අසපුව. සෞම්‍ය වූ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපේ සූදානම් වන්නේ අදත් සෙනසුරාදා සිත්නෙත් අසපුව ආරම්භ කරන්නට. සෙනසුරාදා සිත්නෙත් අසපුවේ මෙතෙන් පටන් රාත්‍රී 9 දක්වා ඔබට සුපුරුදු ලෙසම ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ අවස්ථාව ඔබට හිමි කර දෙමින් සිත්නෙත් අසපුව ආරම්භ කරන මොහොතේ සෙනසුරාදා සිත්නෙත් අසපුව වෙනුවෙන් බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අද දවසේදීත් පිළිගනු ලබනවා පිළියන්දල තුන් බෝවිලේ ශාන්ති නිකේතනයේ පූජනීය බල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව රහස වැඩම කොට සිටින්නේ. ගෞරව නමස්කාරයෙන් යුක්තව අපි හැමදෙරණ වහන්සේව පිළිගෙන ආරාධනා කරනෝ අද ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සා. ගරුතර මහා සංඝරත්නින් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සෙනසුරාදා සිත්නෙත් අසපුවට තාම ශ්‍රද්ධාවෙන් මේ වෙලාවේ අපිව සවන් දෙන පින්වත් ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා, සිත් ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද දායකත්වයට එකතු වෙන්නේ මල්වාන පහළ මාපිටිගම අංක 205 නිවසේ පදිංචි ඥානවතී සිංහබාහු පින්වත් මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්නතුන්, ඒ ඇත්තන්ගේ සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්න මෙත් සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි, අද අපි සාකච්ඡා කරන්නේ දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්න මධ්‍යම යාමේ ඇවිල්ලා ජේතවනාරාමයට භික්ෂූන්ගේ අපරිහානියට උපකාර වෙන කරුණු 6ක් ගැන කිව්වා. මේ කාරණා 6 ගැන අපි එකින් එක ටික සාකච්ඡා කරගෙන ආවා. පින්වත්නි, මොකද මේක මේ දෙවියා කියලා ඉවර වෙනකොට බුදුරජාණන් වහන්සේත් ඒක බොහොම සතුටු සිතින් අනුමෝදන් වුණා. උන්වහන්සේ ඒක පිළිගත්ත බව දැක්කම දෙවියා සතුටින් අතුරුදහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පහුවදා උදෑසන සංඝයාට මේ ගැන කියනවා. එතකොට දැන් හාමුදුරුවරුන්ට පහුවදා උදෑසන මහණෙනි මේ විදිහට දෙවියෙක් රාත්‍රියේ ආවමාව මුණගැහෙන්න ඇවිල්ලා මෙන්න මෙහෙම කරුණු ටිකක් කිව්වා කියලා කියන්නේ මේ කාරණා ටික ඒ තරම් වැදගත් නිසා. ඒ නිසා අපි මේ වැදගත්කම දැනෙන්නට කොටස් කොටස් සාකච්ඡා කළ. ඇත්තටම මෙහෙම කොටස් වශයෙන් සාකච්ඡා කරන්න මේ ත්‍රිපිටකය තුළ දීර්ඝ දේශන තියෙනවා. හැබැයි අපි මේ පුංචි සූත්‍රයක් කරගෙන මේ වගේ දීර්ඝව මේ සාකච්ඡා කරගෙන එන්නේ වචනෙන් වචනෙට. මේ හැම දේශනයකම වටිනාකම් අතර වැඩිය කතා නොකරන දේශනා අපි මිනිස්සු අතරට වැඩියෙන් තියන්න ඕන කමට. ඒ වගේම මේ කාලෙට අවශ්‍ය කාරණා බොහෝමයක් අපි මෙතන කතා කරන්න තියෙන නිසා. ඔබ දන්නවා මෙතන භික්ෂූන්ට විතරක් නෙමෙයි මුළු සමස්ත බෞද්ධ සමාජෙටම වර්තමානයේ පිරිහීමක් අපිට පේනවා නම් මොන පැත්තකින් හරි පින්වත්නි, මේ පිරිහීමට බලපාලා තියෙන ප්‍රධාන කාරණා හයක් තමයි මේ දෙවිය මතු කළේ. පළවෙනි එක මොකද? සත්තු ගාරවතා. ශාස්ත්‍රුන් වහන්සේ ගැන ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ කිව්වා. ධම්ම ගාරවතා. ධර්මය ගැන ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ කිව්වා. සංඝ ගාරවතා. සංඝයා ගැන ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ කිව්වා. සික්ඛාගාරවතා. ශික්ෂාව ගැන, සීලය ගැන ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ කිව්වා. අප්‍රමාද ගාරවතා. අප්‍රමාදය ගැන ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ කිව්වා. පටිසන්තර ගාරවතා. පිළිසඳර, දහම් පිළිසඳර කෙරෙහි ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ කිව්වා මේ භික්ෂුන්. මේ කාරණා 6 අපරිහානී ධර්ම ටිකක්. ඒ නිසා මේ සූත්‍රේ නම මොකද්ද? පඨම අපරිහාන සූත්‍රය. සමහර මේක මා එක්ක සාකච්ඡා කරද්දීනොත් මේ පඨම අපරිහානී කියලා කියන මේ සූත්‍රේ නම පඨම අපරිහාන සූත්‍රය. එතකොට අපි මේ වෙනකොට ඔබට මෙතන කරුණු 6 ශාස්ත්‍ර ගෞරවය ගැන කියලා දුන්නා, ධර්ම ගෞරවය ගැන කියලා දුන්නා, සංඝ ගෞරවය ගැන කියලා දුන්නා, ශික්ෂා ගෞරවය ගැන කියලා දුන්නා. අද අපිට තියෙනවා පින්වත්නි අප්‍රමාද ගෞරවතා කියන අප්‍රමාදය ගැන ගෞරවයෙන් කටයුතු කරන්න ඕන විදිහ ගැන ටිකක් සාකච්ඡා කරන්න. ඊට පස්සේ අපිට තව ඉතුරු වෙනවා පටිසන්තර ගෞරවතා. දහම් පිළිසඳර ගැන සාකච්ඡා කරන්නත් අපිට ඉතුරු වෙනවා.
මේ කරුණු ගැන අපි දැන් මේ වෙලාවෙ පින්වත්නි ටිකක් විමසන්න ඕනේ. විශේෂයෙන් මේ අප්‍රමාද කියන වචනය අපි සාමාන්‍ය ජීවිතේ බොහෝ දේට පාවිච්චි කරන වචනයක්. බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාන්න ආසන්න මොහොතේ පින්වත්නි උන්වහන්සේට කියන්න කොච්චරනම් දේ තියෙනවද? අවබෝධ කරපු ධර්මෙ කොච්චර තිබුණත් පින්වත්නි උන්වහන්සේට ශාස්ත්‍රුන් වහන්සේ නමක් හැටියට ශ්‍රාවකයන්ට කියන්න මොන තරම් දේ අන්තිම මොහොතේ තියෙනවද? හැබැයි බලන්න හිතලා උන්වහන්සේ අවසානයේ ශ්‍රාවකයන්ට දෙන එකම අවවාදේ අප්‍රමාදීව කටයුතු කරන්න කියන අවවාද. එතකොට බුද්ධාවවාදේ අන්තිම බුද්ධාවවාද වෙන්නේ යමක්ද? ඒක බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට දෙන සුවිශේෂම අවවාද. ඉතින් මේක නිසා පින්වත්නි මේ අප්‍රමාදය කියන එක වෙනුවෙන් අපිට ඔය නොයෙකුත් ඇහිච්ච තියෙන හිසගෙනි ගත්තා වගේ මහන්සි වෙන්න ඕනේ, අපි මේ වහ වහ වීරිය වඩන්න ඕනේ කියලා අපි සාමාන්‍ය සාකච්ඡා කරනවා. දැන් මේ අප්‍රමාද කියන වචනය බුදුරජාණන් වහන්සේ සමහරලාවට නොයෙක් ස්වභාවයන් එක්ක පෙන්නන සංස්කාරයන්ගේ විනාශය පෙන්නලා, ඔය සූර්යා හතක් පායලා මේ ලෝකයේම විනාශ වෙලා යන විදිහ පෙන්නද්දිත් උන්වහන්සේ පෙන්නන්නේ අප්‍රමාදීව සතිපට්ඨානෙ වඩන්න. සමහර වෙලාවට උන්වහන්සේටම තිබිච්ච අතීතේ නොයෙකුත් සැප සම්පත් විශේෂයෙන් සක්විති රජකම් ආදී ගැනත් කියලා උන්වහන්සේ ඒ තැන්වලදී පවා කියන්නේ පින්වත්නි ඒ සියල්ලම අද සංස්කාර නිරුද්ධ වෙලා ගිහිල්ලා ඒ කිසිවක් අද නැහැ. නිසා මේ අප්‍රමාදව වීරිය වඩන්න. එතකොට ලෝකේ හැම දෙයක් එක්කම අප්‍රමාදී බව ගැන කතා කරනවා. ඉතින් මේ දවස්වලත් පින්වත්නි ඔයයන්ට තේරෙනවා මේ රටක ලෝකෙක මිනිසු හිතන දේවල් නෙමෙයි වෙන්නේ. හැම තිස්සෙම හැම දෙයකම මිනිසු හිතන්නේ නැති දේවල් සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඔය රටේ ඉහළ නිලතල මාරු වෙනකොට අපි දැක්කා ඔය සමාජ ජාල වෙබ්බඩ වල ළමයි කියනවා වැසිකිළියට යනකොට එක අගමැති කෙනෙක් හිටියා, වැසිකිළියේ ඉඳලා එනකොට තව අගමැති කෙනෙක් ඉන්නවලු. ඉතින් ඒ වගේ අමුතු මේ ළමයින්ගේ අදහස්. වැස්ස හින්දා පොඩ්ඩක් නිදිය ගත්තා, නිදිය ගද්දි එක අගමැති කෙනෙක් ඇහැරෙනකොට තව අගමැති කෙනෙක්ලු. ඉතින් මේකේ ස්වභාවය එක්ක ඇයි ඒගොල්ලන්ට දැන් ඕකත් එක්ක හොඳට හිත තෑගියේ? අපි නිදියනකොට එක ලෝකෙක, නින්දෙදි මැරුණොත් එහෙම ඇහැරෙනකොට තව ලෝකෙක, වැසිකිළියට යනකොට එක්කෙනෙක්. හැබැයි වැසිකිළියෙන් එන්න වෙන්නේ ඈ ගියපු කෙනා නෙමෙයි. සමහරලාට පින්වත්නි ජීවිතේ ලෝකේ මේ ගත වෙන සමාජ පරිසරෙත් එක්ක බැලුවම මිනිස්සුන්ට හැම තැනම අප්‍රමාදී වෙන්න ඕන තරම් කාරණා බුද්ධ කාලයට වඩා වර්තමානයේ ගොඩනැගිලා තියෙනවා. අපි ඒව ගැන ටිකක් සාකච්ඡා කරමු මේ වෙලාවෙදී. විශේෂයෙන්ම ඔය අප්‍රමාදය ගැන කතා කරනකොට අප්‍රමාදයට දැන් මෙතන කියන්නේ ගාරවතක් ගෞරව කරන්න ඕනේ කියලානේ. අප්‍රමාදයට ගෞරවයක් ඇති කරගන්නවා කියලා කියන්නේ තමන්ගේ මනස තුල මේ අප්‍රමාදය ගැන තමන්ට තියෙන්න ඕන හැඟීමක්, මේක මේ අවශ්‍යතාවයක් හැටියට දැනෙන. හැබැයි අප්‍රමාදය කෙරෙහි වර්තමානයේ අපිට පේන පින්වත්නි මූසලකමක් හැටියට දකින අගෞරවය. අප්‍රමාදයට අගෞරවයක් දුන්න සමාජයක පරිහානියක් මිසක් කවදාකවත් අපරිහානියක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒ නිසා මේ අප්‍රමාදයට මූසලයි කියලා, මුස්පේන්තුයි කාලකන්ණී කියලා සමාජය තුල දීලා තියෙන වචන ටිකම අපි ඉවත් කරන්න ඕන. අප්‍රමාදයේ පිණිස සිහි කරන්න තියෙන භාවනා නිමිති පවා මූසලයි මුස්පේන්තුයි කියලා දීලා තියෙන සම්පූර්ණ අදහස් අපි අතරින් ඈත් කරන්න ඕනේ. ඒ සඳහා අපි විටින් විට සිත්නතස පොළ සාකච්ඡා කරනවා ඇතැම් කාරණා. නමුත් මේ අප්‍රමාද ගාරවතා කියන එකත් එක්ක අද අපි ටිකක් ඒ ගැන ප්‍රබලව විමසලා බලමු. පින්වත්නි දැන් ඔය ඇත්තෝ හිතන්න ඔය අප්‍රමාදය ගැන කතා කරද්දි මිනිස්සු අතර තියෙන හැමතිස්සෙම ජීවිතේ හරීම පොඩි වෙලාවයි තියෙන්නේ කියන එකට පාවිච්චි කරන වාක්‍යයක් තමයි තන අග පිනිබිඳු වගේ කියන වාක්‍ය. මේ වාක්‍ය කොහෙද තියෙන්නේ? මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක් කියලා සමහරු දන්නවා. හැබැයි පින්වත්නි ඇත්තටම මේක බුදුරජාණන් වහන්සේගේම කරුණක් නෙමෙයි. මේක උන්වහන්සේටත් බොහෝ ඉස්සර හිටපු කෙනෙක් කියපු එකක්. බුදුරජාණන් වහන්සේ දවසක් සංඝයාට කියන මහණෙනි බොහෝම ඉස්සර හිටියා එක ආගමික නායකයෙක් බ්‍රහ්මලෝක යන්න භාවනාව උගන්නන. මෙයා හැමතිස්සෙම බ්‍රහ්ම තලයක උපදින්න අවශ්‍ය කරන විදිහට මිනිස්සුන්ට ධ්‍යාන වඩන්න උගන්නනවා.
දැන් යා ඒ අර ධ්‍යාන වඩන්න උගන්නනකොට යාට පේනවා යා බ්‍රහ්මතලයක තියෙන ආයුෂ කොච්චර දිගයිද කියලා. ඒ ආයුෂත් එක්ක යාට පේනවා මනුස්ස ලෝකේ තියෙන බොහොම පොඩි ආයුෂ ටික. ඒ නිසා ඒ ශාස්ත්‍රවරයා හැම වෙලාවෙම තමන්ගේ ශ්‍රාවකයන්ට කියනවායි කියනවා, තනාග පිනිබිදු වගේ මේ ජීවිතේ, මේක බොහොම සුළු කාලයයි තියෙන්නේ, ඒක නිසා වීරිය කරන්න වීරිය කරන්න කියලා. ඔතන හරි රසවත් සිද්ධියක් තියෙනවා පින්වත්නි. දැන් ඔය තනාග පිනිබිදු වගේ කියලා කියන කතාව, ඒ කියන බ්‍රහ්ම ලෝකයන්ව ශ්‍රාවකයන්ව පුරුදු කරන ශාස්ත්‍රවරයාගේ නම ඇවිල්ලා අයන්නයි රයන්නයි කයන්නයි. අරක කියන ශාස්ත්‍රවරයා ඒ විදිහට වීරිය කරවනකොට තමන්ගේ ශ්‍රාවකයන්ට එතන හරිම මේ අපූරු දෙයක් කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි, දැන් ඔය තනාග පිනිබිදු කීකී කිව්වට ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ තිබිලා තියෙනවා 80,000ක්. එතකොට 80,000ක් තියෙද්දි තමයි මේ අර කියන ශාස්ත්‍රවරයා මිනිසුන්ට කියන්නේ හැම වෙලේම මේ තනාග පිනිබිදු වගේ ටික වෙලාවයි ඉක්මන් කරන්න වීරිය කරන්න කියලා. මහණෙනි, ඒ අර බ්‍රහ්ම ලෝකයේ ආයුෂත් එක්ක 80,000ත් මහා පොඩි ගාණක් මේ තනාග පිනිබිදු ටික වගේ කියලා ඒ ශාස්ත්‍රවරයාට පේනවා. එතකොට ඒ ශාස්ත්‍රවරයා විරාගී වෙන යම්කිසි මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට සසරින් මිදෙන දහමක් නොපෙන්නුවත් බ්‍රහ්මතලයකට හරි ගිහිල්ලා බේරෙන්න පුළුවන් ධර්මයක් එදා ඒ පෙන්නකොට ඒ ශාස්ත්‍රවරයාත් ශ්‍රේෂ්ඨ කෙනෙක්. දැන් ඔය එක තැනක කියනවා, මට මතක විදියට, සෝතාපන්න ශ්‍රාවකයෙකුට දොස් කිව්වත් අරක කියන ශාස්ත්‍රවරයාට දොස් කිව්වත් සමාන අකුසලයක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ අරක කියන ශාස්ත්‍රවරයා බොහෝ දෙනාට එදා වීරිය ඇති කරවලා අප්‍රමාදී ඇති කරවලා තියෙනවා මේ ආයුෂ ටිකයි තියෙන්නේ කියලා. හැබැයි දැන් ඒ අප්‍රමාදී ඇති කරවන්න එදායි තනාග පිනිබිඳු කිව්වේ මහණෙනි 80,000කටනේ. දැන් මේක කියලා බුදුරජාණන්ස කියන මහණෙනි දැන් අද වෙනකොට 80,000 100ට බහැලා. එතකොට 80,000ට කිව්වනම් තනාග පිනිබිඳු කියලා දැන් අද 100ට මම මොකද්ද කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. පින්වත්නි, ඇත්තටම ගත්තොත් දැන් බුදුහාඳුරෝ එදා ඒක ඇහුවා, දැන් අද අපිට ඒක එහෙමවත් කියාගන්න බෑනේ, දැන් අද 100ක් බහැලානේ. දැන් ඔන්න මම ඕගලන්ට පොඩ්ඩක් හිතන්න දෙයක් කියන්නම්. මේක ලංකාවෙම ඉන්න අය පොඩ්ඩක් තේරුම් ගන්න ඕන දෙයක්. ලංකාවෙම ලෝකෙම මිනිස්සු උපන්දිනවලට පාටි තියනවනේ. උපන්දින පාටි තියනකොට ජීවිතේ අඩක් ගත කළා කියලා සමරන්නේ වයස කීයේදීද? සාමාන්‍යයෙන් ඔබ දන්නවා දැන් ඔන්න ජීවිතේ භාගයක් ගෙව්වා කියලා ලොකුවට සතුටු වෙන්න උත්සාහ කරන බිඳුවක් වෙන තැනක් තියෙනවා උපන්දිනවලට සමරන ඉලක්කම. කීයද කියන්න බලන්න, 50. අවුරුදු 50 ආපු ගමන් කියනවා දැන් ජීවිතේ ඔන්න අඩක් ගෙව්වා. එතකොට දැන් ඔබ හිතන්න, හොඳට කල්පනා කරන්න, 50ට ජීවිතේ භාගයක් දැන් අඩක් ගෙව්වා කියලා කියන්නේ එහෙනම් තියෙන්න බෑ 100ක්. එතකොට දැන් බුද්ධ කාලේ බුදුහාඳුරෝ කියනවා සාමාන්‍ය ආයුෂ 100යි. 50ක් ගෙවනකොට ජීවිතේ අඩක් ගෙව්වා. එදා පරම ආයුෂ තිබ්බ 120ක්. පරම ආයුෂ කියන්නේ උපරිම ආයුෂ 120, සාමාන්‍ය ආයුෂ 100. ඒ කියන්නේ 100යි 120යි අතර මිනිස්සු මැරුණා. පින්වත්නි, දැන් එතකොට එතන පරම ආයුෂ වලින් නෙමෙයි අඩක් බැලුවේ සාමාන්‍ය ආයුෂෙක්. පරම ආයුෂෙන් බැලුවා නම් 50 නෙමෙයි කියන්න තිබ්බ 60. මොකද 120 දෙකට බෙදුවම 60යි. නමුත් 50යි කියලා කිව්වේ සාමාන්‍ය ආයුෂ කියන 100 දෙකට බෙදලා. දැන් අද තත්ත්වේ මොකද්ද? සාමාන්‍ය ආයුෂ 60, 70, 80 ගණන් වලට බහැලා ලෝකයේ අද පිළිගන්න මට්ටමට සාමාන්‍ය ආයුෂ කියන්න තියෙන 70. එතකොට 70, 100, 70 බැස කියන අවුරුදු 30කින් බහැලා තියෙනවා. එහෙනම් පරම ආයුෂ වෙච්ච මේ 120, 30කින් බැස්සුවහම 90යි. ඒතර මේ කාලේ පරම ආයුෂ වෙන්නේ 90 ගණන්. ඒක අපිට හොඳට පේනවා. ඔය අපිට හම්බෙන හැම තැනම 90 ගණන් වල ඉන්න පින්වතුන් බොහෝ විට 100 සම්පූර්ණ වෙන්න කලින් ජීවිත අතහැරිච්ච අවස්ථා හරියට තියෙනවා. මම ඕන තරම් 90 ගණන් වල අය වෙනුවෙන් ධර්ම දේශනා කරලා පින් අනුමෝදන් කරපු තැන් තියෙනවා. 97 මැරුණා කියනවා, 98 මැරුණා කියනවා, 95 මැරුණා කියනවා, 93 මැරුණා කියනවා. පහුගිය දවසක ලංකාවේ ජනප්‍රියම හිටපු මේ ජ්‍යෙෂ්ඨ ගායකයෙකුගේ අම්මා කෙනෙකුත් අවුරුදු 90 ගානේදී නැති වුණා. ඉතින් දැන් අවුරුදු 2කට විතර උඩදී ඒ අම්මගේ 7 දවස් 3 මාසෙ අවුරුදු 2 දේශන සිද්ධ කළා. ඇයට පවා 100 සම්පූර්ණ වේවි කියලා ඒ දරුව බලාපොරොත්තුෙන් හිටිය ඒ ගායකයත් ජීවතුන් අතර නැහැ. එතකොට මේ 100 සම්පූර්ණ වෙයි කියලා හිතාගෙන හිටියට ඒ අම්මට උනත් 100 සම්පූර්ණ කරන්න බැරි වුණා.
අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මොකද්ද පුදුමයක් අනුව ගණන් වල හම්බෙන්නේම අම්මලා. දැන් මේ වෙලාවේ දේශන අහන තාත්තලා ඉන්න පුළුවන් අනුව ගණන් වල. හැබැයි වැඩි හරියක් හම්බෙන තාක් හම්බෙන්නේ මොකද්ද මන් දන්නේ හේතුව අම්මලමයි. දැන් අර පහුගිය දවස්වල 103ක ආයුෂ තියෙන අම්මා කෙනෙක්ව පාර්ලිමේන්තුවට ගෙනල්ලා කතානායකතුමාව මුණගැහෙන සලස්සලා අර ඒ අම්මා මේ රටේ ජ්‍යෙෂ්ඨම පුරවැසියෙක් හැටියට ගරු කරලා සලකලා තිබුණා. ඉතින් දැන් 103 කියන එක ඒ තරම් අපිට මහ ලොකු ගාණක් දැන් මේ තරම් මේ ජ්‍යෙෂ්ඨත්වයෙන් පෙන්නලා සලකන්න. මොකද බුද්ධ කාලේ 126 හැම ගමකම හිටිය. දැන් එහෙම නැහැ පින්වත්නි. 90 ගණන් වල අය ඉන්නවා ගම්වල කෙනෙක් දෙන්නේ. එතකොට මේ කාලේ පරම ආයුෂ එහෙනම් 90, සාමාන්‍ය ආයුෂ 70. දැන් ඔන්න ඔය ඇත්තෝ බලන්න ජීවිතෙන් අඩක් කියන්නේ කීයද? දැන් 50 කතා කැලේ. කවුරු හරි හිතනවා නම් දැන් අවුරුදු 50න් තමයි ජීවිතේ භාගය කියලා. ඒක මහ ලොකුවට හිතන්න එපා. අවුරුදු දැන් එතකොට 70 නම් සාමාන්‍ය ආයුෂ කීයද අඩක් වෙන්නේ භාගයක් ගෙවෙන්නේ 35. එතකොට වයස 35 කෙනෙකුට කිව්වොත් එහෙම දැන් ඔයා ජීවිතෙන් භාගයක් ගෙවලා. නිකන් කවුද කැමති නිකන් 35ේදී කියද්දි එහෙම නිකන් භාගයක් ගෙවුවා කියද්දි? නෑ ඇත්ත කතාව දැන් අද ඒක. දැන් මමත් ඉස්සර හිතාගෙන හිටියා අපි වයසත් එක්ක ගත්තම අපිට තව ගොඩක් කල් මේ ධර්ම ප්‍රචාරයට සෑහෙන ඉතින් කාලය තියෙනවනේ කියලා. ඇත්තටම ලබන අවුරුද්දේ 30 සම්පූර්ණ වෙනවා උපන් වයසින්. එතකොට දැන් මට හිතෙන දැන් මේ අපි තාම පොඩිනේ කියලා. නැහැ බලන් යනකොට තව අවුරුදු 5ක් ගියපු ගමන් ජීවිතේ භාගයක් ගෙවලා ඉවරයි. ඉතින් එතකොට ජීවිතේ භාගයක් ගෙවලා ඉවර වෙච්ච කාලෙම අපිට හිතෙන්නේ අපි තාම පොඩි වගේ. නෑ මේක දැන් යන විදිහත් එක්ක පින්වත්නි අපි වයසට යනකොට අපිට 60 ගණන් වගේ කාලේ තමයි බොහෝ විට ඉතුරු වෙන්නේ මේ යන යෑමත් එක්ක. මිනිසුන්ගේ ආයුෂ බලාගෙන ඉද්දි අඩු වෙනවා. ඉස්සර දැන් වයෝවෘද්ධව ඉන්න අම්මලා තාත්තලා බලන්න හොඳට හිතලා 100 ගණන් වලයි ඔයගොල්ලෝ ගම්වල හිටියනේ බොහෝ විට. දැන් අද එහෙම හොයන්න නෑ පින්වත්නි. හරිම අඩුයි. 120 කෙනෙක් ලෝකෙම හොයාගන්න නැති තරමටයි. දැන් මේ වගේ මේ 100 පැන්න අය ඇඟිලි වලින් ගණින්න පුළුවන් රට ඇතුලේ ඉන්න. එච්චරටම බොහොම සීමිත දෙනයි රටකට ඉන්නේ දැන්. ඒ තරමට ආයුෂ බහිනවා. එහෙනම් පින්වත්නි අවුරුදු 35ක කාලේ ගෙවපු අය මේ වෙලාවේ බණහන අය කොච්චර ඉන්නවද? ඔගොල්ලෝ සියලු දෙනා හිතන්න දැන් ඔගොල්ලෝ ජීවිතයෙන් අඩකට වඩා ගෙවලා ඉවරයි. අපි දැන් ඔබට බුදුරජාණන් වහන්සේ ඔය අරක කියන ශාස්ත්‍රවරයාගේ සිද්ධියත් එක්ක කියපු කාරණාවත් එක්ක පෙන්නනවා. උන්වහන්සේ කියනවා 80,000 100ට බැහැලා 80,000ෙදි කිව්වා තනාග පිනිබිඳු කියලා 100ෙදි මොකද්ද කියන්නේ කියලා. දැන් ඒක තවත් බැහැලා 70ට දැන් මොකද්ද කියන්නේ? පින්වත්නි ඇයි අපි අප්‍රමාදී වෙන්න ඕනේ? අප්‍රමාදී වෙන්න මොකද්ද හේතුව? අප්‍රමාදී වෙන්න දැම්ම නැතුව තව කල් ගිහිල්ලා බැරිද? අපි ටිකක් ඒවගෙන හිතමු. අපිට තව කල් තියෙනවනේ. අපිට ගොඩක් කලාවට එහෙම හිතනවා. අපිට තව කාලේ තියෙනවා. දැන් මම මේ ජීවිතය තුළ සාමාන්‍යයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියා දෙමින් යන ගමනේදී තීරුම් ගත්ත දෙයක් තමයි හොඳට බණ අහන මිනිස්සු පවා මේ ධර්මදේශන අහනවා නොකඩවා තොට බණ අහනයි. හැබැයි ඉතින් මරණ ගැන කියනකොට අනේ මූසලයි හාඳුරනේ කියලා කියන අය ඕන තරම් ඉන්නවා පින්වත්. සෑහෙන ඉන්නවා. සමහර ලාවට දැන් ඔය මට මතකයි පිට රටක වැඩසටහන් සංවිධානය කරන ඒ පවුලේ අය එකතු වෙලා හරිම ගෞරවයෙන්. ඉතින් ඒ මහත්යත් හොඳට ධර්මය තුළ ඉන්නවා, නෝනත් හොඳට ධර්මය තුළ ඉන්නවා. දවසකට දේශන කීපයක් YouTube වලින් එහෙම අහන මිනිස්සු. මෙච්චර ධර්මය අහන මේ පවුලේ අය මම මරණ සතිය ගැන දේශනයක් කරලා ඒ මහත්තයා දැන් ඒක ගැන කතා කර කර එනවා මග එනකොට. මොකද පිටරටකට අපි ගියාට පස්සේ ඒ ඇත්තෝ අපිව බණකට එක්කගෙන යන්නේ. දැන් ඒ වාහනේ මම මගේනවා. එනකොට මහත්තයා මාත් එක්ක ඒ දේශනේ කරුණු ගැන කතා කර කර එද්දි නෝනට ඒක ඇහෙනවා. නෝනා කියනවා දැන් මේ නෝනත් දවසට දේශන දෙක තුන අහන කෙනා. නෝනා ඉතින් අර ආදරේට වගේ කියනවා වාට ගුටි ඕනේද කිකි අර මහත්තයාට අරක වළක්වනවා. දැන් මහත්තයා මේ මැරෙයි කියලා කතා කරන එක කියනකොට එදෙන්න හරි ආදරණීයයි. මේ ගුටි ගන්න එපා මගෙන් ගග ආදරේට කියනවා මේ මේ කතාව ඇහෙනවටවත් කැමති නෑ. වා ඕන එකක් කියනවා ඕක කියන්න එපා. වාට එහෙම මාව දාලා යන්න දෙන්නේ නෑ. මිනිස්සු ආදරණීය බැඳීම් එක්ක පින්වත්නි මරණයක් ගැන හිතනකොට පවා හිතෙන්නේ ඒක
මූසලයි. සමහරලාට තමන්ගේක හිතන්න තමන් අකමැති නෑ. එහෙමයත් ඉන්නවා. දැන් මේ වෙලාවේ මේ දේශනය අහන බොහෝ දෙනා සමහරලාට ඒ ඇත්තන්ගේ මරණ ගැන ඒගොල්ලෝ හිතයි. හැබැයි දැන් මම අපවත් වෙන එකක් ගැන කිව්වොත් එහෙම අනේ හාඳුරන එහෙම කියන්න එපා. දීර්ඝාවශ අරගෙන ජීවිත වෙන මේ කලබල වෙලා කතා කරනවා. එතකොට ඒ ඇත්ත අතරේ තියෙන මට පේන දේ තමයි මරණ ගැන සිහි කරනකොට හිතෙන මේක ඇත්තට වෙයි. එහෙම මේ මැරෙයි කියන එක කියනකොට හිතනකොට ඇත්තට වෙයි කියලා හිතනවා. පින්වත්නි ඇත්තටම වෙනවනම් මම මැරෙන්න ඕන හැමදාම. මොකද දැන් මේවා කියන්නේ නැත්තම් මේ දේශනය කරලා මොනවා හරි කර්ම විපාකයකට හදිසිය මං අපවත් වෙන්න බැරි නෑ. කළාට පස්සේ දාහරි එදා හරි අපවත් වෙන්න පුළුවන්, අදරෑ අපවත් වෙන්න පුළුවන්, හෙට උදේ අපවත් වෙන්න පුළුවන්, හෙට දවල් අපවත් වෙන්න පුළුවන්, හෙට හවස අපවත් වෙන්න පුළුවන්, ඒක වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණොත් එහෙම ඊට පස්සේ මේ දේශනේ අල්ලගෙන කියයි ගෞතම හඳුරෝ අර අප්‍රමාදය ගැන කියන්නේ ගිහිල්ලා මැරෙන එකක් ගැන කිව්වෝ ඕකින්ද තමයි අපවත් වුනේ. ඊට පස්සේ ඔන්න දැන් මරණ සතිය ගැන වඩන එකම නවත්ත ගනි. මම කියන්නේ පින්වත්නි මරණය ගැන සිහි කරන එක නිසා මැරෙනවනම් මේ දේශනේ නෙමෙයි මම හැමදාම මැරෙන්න ඕනේ හේතුව. අපි හැම වෙලෙම මරණය ගැන සිහි කරන්න දැන් මට සමහර ලාවට අපිත් එක්ක වැඩසටහන් වල සම්බන්ධීකරණය කරන මේ පිරිස ඔය අන්තර්ජාලය තුල යම් කර්ම විපාක වලට වගේ මැරිච්ච ඡායාරූප නොඑක් දෙවනෝ මගෙත් එක්ක බොහෝම සමීපව අපේ වැඩසටහන් වල සම්බන්ධීකරණය කරන ප්‍රධාන නෝන කෙනෙක් පහුගිය දවස්වල මට එවනවා මේ පින්තූරයක්. ඒ පින්තූරේ තියෙනවා ඔය කොන්ක්‍රීට් වලට දාන යකඩ කම්බි අරගෙන යන මේ ලොකු ලොරියක් ඉදිරියෙන් යනකොට ඒක පිටිපස්සෙන් මෝටර රථයක් යනවා. අර කම්බි මහා ගොඩක් ලිස්සලා එනවා. මේ ටික අර මෝටර රථේ ඒ කියන්නේ වේගෙන් ආපු කම්බි ටික ලොරියත් යන්නේ නැති ටිකක් වේගෙන් අර කම්බි ටික කෙලින්ම වාහන ඉදිරිපස වීදුරුව කඩාගෙන වාහනේ ඇතුළ හරහා එළිය වීදුරෙන් පයින්නවා විශාල කම්බි ප්‍රමාණයක් වටේම. එතකොට අර කම්බි ටික වාහනේ ඇතුළෙන් මෝටර රථයේ ඇතුළෙන් එළියට පයින්නකම්ම පිටිපස්සෙන් පයින්නකම්ම කෙලින්ම එනකොට ඔබ හිතන්න අර වේගෙන් ආපු කම්බි ටික නිසා මට හිතෙන්නේ ওই 16 කම්බි වලටත් වඩා ලොකු ඝන කම්බි ටික. මේ කම්බි ටික එනකොට පින්වත්නි අර ඇතුළේ හිටපු අයට කොහොම මරණේ සිද්ධ වෙන්නේ නැද්ද? කෑලි මාස්ක් වැදිලි වීසි වෙන්න එතන ලේ පනින්න මරණේ සිද්ධ වෙන්නේ නැති. ඒ මොන කර්මයක්ද කියලා හිතාගන්න බැරි ඡායාරූපයක් ඒක දකිනකොට. ඔය වගේම මේ වීඩියෝ පටයක් මම දැකලා තියෙනවා. ඉදිරිපසින් යන වාහනයක කොටයක් වීසි වෙලා එන ওই විදියට මේ කොටේ වාහනේ ඇතුළට එනවා. එතකොට දැන් ඔය වගේ දේවල් සමහරව අපිට එවනවා, සමහරලට අපි දකිනවා. දැන් අන්තර්ජාලය තුල මේ වගේ මරණ සිද්ධ වෙන අනතුරු වෙන දේවල් ඕන තරම් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රවෘත්තිවලට ඔය ඇත්ත දැකලා ඇති දවස ගානේ ප්‍රවෘත්තිවලට පෙන්නන දේවල් තියෙනවා. අනතුරු වෙච්ච හැටි මොකද දැන් අද අනතුරක් වෙච්ච එකක් ටග් ගාලා දකින්න ක්‍රමයක් තමයි CCTV තියෙනවා හැම තැනම. එතකොට මහපාරක කොතන හරි මේ රියානතුරක් සිද්ධ වෙනකොට එහෙම නැත්නම් පාරේ අහිංසකව ගියපු කෙනෙක්ව හප්පගෙන යට කරගෙන යන මොකක් හරි රියානතුරක් මොනාකාරයකින් හරි සිද්ධ වෙනකොට මේක අවට තියෙන CCTV කැමරා දර්ශන තුලින් ඔබට මේ රූපවාහිනී ප්‍රවෘත්තිවලට එහෙම නැත්නම් අන්තර්ජාලය තුල නොඑක ආකාරයෙන් දකින්න පහසුකම් තියෙනවා. ඒවා ඔබ දකින අය ඉන්නවා. පින්වත්නි මේ දකිනකොට ජීවිතේ තමන්ට තමන්ගේ මරණ ගැන සිහි වෙන්නේ නැත්නම් මේ මිනිස්යා මහා අවාසනාවන්තයි. දැන් ඒක හිතනකොට ඇත්තන්ට හිතෙනවා නම් අපෝ එහෙම හිතද්දි අපිත් මැරෙයි එහෙම. අපිට එහෙම වෙයි කියලා හිතනකොට අපිත් මැරෙයි. එහෙම හිතෙනවා නම් පින්වත්නි මතක තියාගන්න ඔබ අප්‍රමාදයට ගෞරවයක් නෙමෙයි. මේ යෝජනාව ඇත්තටම පින්වත්නි බුදුරජාණන් වහන්සේ කරන යෝජනාවක් ශ්‍රාවකයන්ට දකින්න මේ අප්‍රමාද පිණිස. උන්වහන්සේ අරක කියන සූත්‍රයේදී විස්තර කරන්නේ මේ කාරණේ. ඊපස්සේ පෙන්නවා මේක තමන්ගේ ජීවිතේ තමන්ට ඉතුරු වෙලා තියෙන ආයුෂ ගැන හිතනවා නම් තව ගොඩක් කල් තියෙනවා කියලා බෙදලා බලන්න කියන මාසවලට. දැන් අපි ඒක අද කාලයට අනුව ගලපගෙන බලමු. දැන් මම ඔය ඇත්තන්ට කිව්වා අවුරුදු 35ක කියන්නේ මේ විදි ජීවිතය අඩක්. 35 කෙනාට තව ඉතුරු වෙලා තියෙන්නේ සාමාන්‍ය ආයුෂ ගෙවන්න 70ක් වෙන්න තව 35යි. අවුරුදු 35ක් කියන එක කෙනෙකුට හිතනවා ඒකත් ඉතින් පොඩි ආයුෂයක් නෙමෙයි. ඇත්තටම දැන් ඔබ හිතන්න පින්වත්නි අපි හරියටම මෙහෙම හිතමුකෝ. දැන් අවුරුදු 35ක් වෙච්ච උපන්දිනේ ගෙවපු මේ අවුරුද්දේ 35ක් වෙච්ච කෙනෙක් ඉන්නවා. දැන් මේ වෙලාවේ 50 අය අතරේ 35 අය ඕන තරම් ඉන්නවනේ.
එයාට මේ අවුරුදු 35යි. එයා හරියටම 70 මැරෙනවයි කියලත් අපි නිකන් මේක මේ උදාහරණයකට සැලකුව සාමාන්‍ය අවශ්‍ය කියන 70 තමයි මම මැරෙන්නේ කියලා හිතුවෝ. එතකොට පින්වත්නි, එයාට තව ඉතුරු වෙච්ච කාලේ 35ක්නේ. දැන් ඔබ හිතන්න, මේ අවුරුද්දෙම ඔන්න කවුරු හරි ළමෙක් උපදිනවා තමන්ගේ පවුලේ. එක්කෝ මේ අක්කගේ දරුවෙක් හරි නංගිගේ දරුවෙක් හරි කවුරු හරි කෙනෙක් උපදිනවා මේ අවුරුද්දෙම. එයා දැන් අත දරුවා මේ ඉපදිච්ච ගමම කිරිසප්පෙක් තාම. දැන් තමන්ට 35යි, ඔන්න තමන්ගේ පවුලේ ඉපදිච්ච මේ හාහාපුරා කියලා දරුවා දිහා බලනකොට මෙයාට හිතෙනවා, දැන් මම මැරෙන්නේ 70, මට මැරෙන්න තව අවුරුදු 35ක් තියෙනවා. ඒ කියන්නේ මේ අද ඉපදිච්ච මේ පොඩි එක මම මැරෙනකොට කසාද බැඳලා එයාටත් ළමයි ඉදි. ඒ වගේනේ 35ක් කියන්නේ දැන් මේ අද ඉපදිච්ච ළමයා බැඳලා ළමයිනුත් ඉන්නකොට තමයි මම මැරෙන්නේ. ඒ තොර හිතන එක ටික ලොකු කාලයක් වගේ. හැබැයි පින්වත්නි, ඒ ලොකු කාලේ කියන 35 මාසවලට කැඩුවම 420යි. මුළු මාස ගාන තියෙන 420යි අවුරුදු 35කට. දැන් 420ම හැරලා වැඩ කරන්නේ නැහැ නේ, ඕකෙන් නිදිය ගන්න. එතන නිදිය ගන්න කාලේ ගත්තට පස්සේ දැන් ඔය දන්නවනේ, ඉතින් 50 පැනලා යනකොට 60 70 යනකොට නිදියන කාලේ වැඩි වෙනවා. අදට වඩා හෙට හිතා ගන්න. දැන් අපි කන දේවල්, අපි බොන දේවල්, අපිට තියෙන වාතාශ්‍රය, අපි පාවිච්චි කරන ජලය, අපිට තියෙන ප්‍රශ්න, හැම දෙම මානසික ආතති නොඑක් දේවල් එක්ක පින්වත්නි අපි දවසින් දවස දුර්වලතාවයට මිසක් මේක ශක්තිවන්ත වෙන්නේ නැහැ. එතකොට අපි ලෙඩ වෙනවා, වැඩි වෙනවා. එන්න එන්න මේ ලෙඩ වැඩි වෙන අපි නිදියනවා, වැඩි වෙනවා. සමහර දාට ලෙඩ වුණාට පස්සේ දැන් ඔය 70 ගණන් යනකොට දැන් අද නම් 70 ගානේ වයස මිනිසු සමහර හොඳට ෆිට් එකේ වැඩ කරන අය ඉන්නවා. හැබැයි තව කල්යන්නේ යන්න පින්වදී 70 ගණන් වලත් ලෙඩ වෙලා සෑහෙන නිදියන මිනිස්සු ඉන්න පුළුවන් ඕන තරම්. දැන් ඒකේ තේරුම මොකද්ද? නිදියන එක වැඩි වෙනවා කියන්නේ රැට නිදියන, දවල්ට නිදියන, කාලා නිදියන, ලෙඩ වෙලා නිදියන ඔක්කොමත් එක්ක කොහොමත් ඔතනින් 210ක් 200ක් විතර නිදි. හරිද? එතකොට මාස 200ක් විතර නිදි කියලා කියන්නේ ඇහැරලා ඉන්නේ මාස 220ක් විතර. 200කට ආසන්න ගානක් නිදි. අපි හිතමුකෝ මාස 195ක් නිදි. ඇයි හිතන්න, රැට පැය 9ක්, දවල්ට පැය 3ක් ගත්තොත් එතනම පැය 12ක්. නමුත් අපි එහෙමම නැතුව ඕක ලෙඩ වුණාට පස්සේ දවසම නිදියනේවයි හින්දා ඔක්කොම ගලපලා අපි තව ටිකක් අඩු කරලා 195ක් ගමුකෝ. එතකොට 195ක් ගත්තත් අපිට එතෙන්දි පේනවා පින්වත්නි, අපි සාමාන්‍ය ජීවිතයේ 225ක විතර කාලයක් ඇහැරලා වැඩ කරන්න තියෙනවා. ඔබ හිතන්න ඔබට ඇහැරලා, ඉතින් ඒකේ තේරුම කිසිම කතාවක් නෑ 200 ගානයි කියලා කියත හැකි. ඇහැරලා වැඩ කරන්න තියෙනවා. හිතන්නක අවුරුදු 35කටම අද ඉපදිච්ච ළමයා කසාද බැඳලා ළමයිනුත් හදන වයස වෙනකොට අපි මැරෙනවා නම් අපිට ඒකට තියෙන්නේ වැඩ කරන්න මාස 200 ගානයි කියනකොට පින්වත්නි, ඔබට අප්‍රමාදී වෙන්න ඉඩ නැද්ද? ඔබ හිතන්න ඔබට තියෙන්නේ කොච්චර පොඩි කාලයද? ඒකිනුත් අපි කොච්චර කාලේ කනවද? අපි කාලේ කන්න කොච්චර දේවල් එකතු කරගන්නවද ජීවිතේ? ඉතින් අපිට මේව තේරෙනකොට ජීවිතේ අනවශ්‍ය දේවල් පස්සේ හඹාගෙන යන්න තියෙන ඕනකම අපි අඩු කරනවා. මේක එක අනවශ්‍ය දේවල් වලට මං කියන්නේ. තමන්ගේ ජීවිතේට කුසලයේ පුළුවන් තරම් රැස් කරගන්න වීරියක් වෙන අප්‍රමාදයක් වෙනවා. කුසලයේ රැස් කරගන්නවා කියන එකේදී මේ පින් රැස් කරන එක විතරක් නෙමෙයි. පිනත් ඕනේ කුසලෙත් රැස් කරන්න. දැන් මේකේ බලන්න ධර්මාශෝක රජතුමා ඇත්තටම මහ පුදුම අප්‍රමාදීව සෑහෙන මහන්සි වුණ කෙනෙක්. එතුමා කොච්චර පින් කළාද? හැබැයි හැම දෙෙම බැලන්ස් එකක් සමබර බවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පිනත් හොඳටම කරන කෙනෙක් වගේම තමන්ට සතිපට්ඨානෙ වඩන්න, කුසලයේ වඩන්න, හිත පුරුදු කරන්න, ධර්මයේ තුල පුහුණුවක් ගන්නත් වීරියක් උනන්දුවක් තියෙන්න ඕනේ. නමුත් අපිට පේනවා ධර්මාශෝක රජතුමාට ඒක තිබුණේ හරිම අඩුවෙන්. ඒ නිසා එතුමා අසරණ වුණා අන්තිම වෙලාවේදී. පින්වත්නි, අප්‍රමාදය තිබුණා නම් එතුමට දැන් මගේ ජීවිතේ නැති වුණොත් දැන් තරහක් ආවම තමන්ට එක පාට හිතෙන්න ඕනේ. මිනිසුන්ගේ මරණේ කොතනද කොහොමද කියන්න බැරි හින්දා නිතරම මරණ සතිය වඩන කෙනාට තරහක් ආපු ගමන් හිතනවා මම දැන් මැරුණොත්. ධර්මාශෝක රජතුමාට ඒක පුරුදු වෙලා තිබ්බනම් අර තරහ නැති කරනු දුරු කරන්න වීරියක් කරන. වීරිය කරන අතරේ මැරුණා නම් එයා සුගතිය උපදිනවා අනිවාර්යෙන් වීරිය කියන කුසල නිසා.
දැන් ඔය කුසලේ කුසලේ කිව්වේ ඔන්න ඕවා. වීරිය කියන කුසලේ, සිහිය කියන කුසලේ, සතිය කියන, ප්‍රඥාව කියන කුසලේ, මේවා වඩන්න ඕනේ පින්වත්නි. ඔය ඇත්තන්ට තරහක් ආපු තැන මේ කුසලෙට ඉඩක්, රාගයක් ආපු තැන කුසලෙට ඉඩක්. ඇයි? රාගය අඳුරගන්න සිහිය තියෙනවා, රාගය දුරු කරන්න සිහිය තියෙනවා, රාගය දුරු කරන්න වීරියක් වෙන, මේවා තමයි කුසල්. ඉතින් රාගය එනකොට, ද්වේෂය එනකොට ඔන්න වැඩ පටන් ගන්න වෙලාව. නැතුව මේ මිනිස්සු හිතන කුසල් වඩන්න කිව්වට පස්සේ අර එක්කෝ වාඩි වෙලා භාවනා කරන එකය, එහෙම නැත්නම් දන් දෙදි, අර ඒ වගේ දේවල් වලට අමතරව මම මේ කියන්නේ, ජීවිතේ අපිට හැමතිස්සෙම පේන ඇහෙන දේවල් එක්ක පින්වත්නි වීරිය ඇති වෙනව මරණ ගැන නිතර සිහි කරනකොට. ඔන්න පළවෙනි එක මං අද දෙන අවවාදේ, අප්‍රමාද ගාරවතා කියන තැනට එන්න නම් කඩන්න මාස ගන්න, බෙදලා බලන්න. අවුරුදු 50ක් වුණත් තියෙන මාස 600යි. අවුරුදු 50ක කාලෙකට තියෙන මාස 600 කියන්නේ බලන් ඉදි මාසයක් ගෙවෙන විදිය ඔබ හොඳට හිතලා බලන්න. සාමාන්‍ය ජීවිතේ මාසෙන් මාසෙ මාසෙන් මාසෙ ගෙවි යන විදිය, පොයට සිල් ගන්න අය බලන්න, මේ පොයට සිල් අරගෙන ඊළඟ පොය බලන් ඉදිනවා, හිතාගන්න බැරි විදියට බොහොම ඉක්මනට මාස ගෙවෙනවා. රැකී රස්සාවල් කරන අය බලන්න, මන්තෙන්ඩ එක බලන් ඉද්දි ඊළඟ මන්තෙන්ඩ ගේනවා. මේ ජීවිතවල මෙහෙම ආයුෂ ගෙවිලා ගෙවෙන විදිහ දකින්නකොට පින්වත්නි, මාසයක් මෙච්චර ඉක්මනට ගෙවෙනවා නම් මගේ මුළු ජීවිත කාලෙටම තව මාස 120ක් 150ක් වගේ 200ක්වත් නැහැ කියලා තේරෙනවා නම් මේ කියන්නේ තරුණ වයසේයිට. හැබැයි ඉතින් අපි සිත්නේ තසුපෝහන අතරේ වැඩිහිටි අම්මලා තාත්තලා ගොඩක් ඉන්නවා. 50 පැන්න අයට හිතන්න නිකන් හිතලා, දැන් 50 පැනලා නම් තව අවුරුදු 20ක් තියෙනවා නම් 70ට, එතකොට පින්වත්නි 20ක් කියන්නේ 240යිනේ මුළු මාස ගන්න, මුළු 240යි. එතකොට ඒකෙන් 150ක් විතර කාලයක් තමයි අපි ඇහැරලා වැඩ කරන්නේ. ඉතින් ඒකත් නිදියන ලෙඩ වෙන වැඩි කාලේ, සමහරට ඇස් පේන එක අඩු වෙන, කන් ඇහෙන එක අඩු වෙන කාලේ. ඉතින් අප්‍රමාදයට ගෞරව කරලා අප්‍රමාදී වෙන්න ඕනේ නැද්ද? දැන් ඔය මේ ටික කියලා දුන්නේ මේ මුළු ආයුෂට, සම්පූර්ණ මැරෙන්න තියෙන සම්පූර්ණ ආයුෂ ගාන ගෙවනවා නම්. හැබැයි ඉතින් අද ඒකත් විශ්වාස නැහැනේ. යන විදිහත් එක්ක ඉස්සෙල්ලා මං කිව්වේ පාරවල් වල යන විදිහට, රියානතුරු සිද්ධ වෙන විදිහට, අපිට බුද්ධ කාලයේ අශ්වකරත්ත වලින් මේ සත්තුන්ගේ පිටින් යනකොට වෙච්ච අනතුරු වලට වඩා පින්වත්නි අද යාන්ත්‍රික වාහනවල, අධිවේගී වාහනවල තියෙන අනතුරු තාම තන්නවත් බැරි තරමටම. දැන් ඇත්තටම ඉස්සර අසකරත්තයක් ඇදී අශ්වයට නිින්දේ ගිහිල්ලා මේ වාහන අනතුරු වෙන්නේ නැහනේ. දැන් අද එහෙම නෙමෙයි. මේ මහා වේගින් යන යාන්ත්‍රික වාහනවල රියදුරු මහත්තයාට එක තත්පරයක් නිින්ද ගියපු ගමන් ඇති වැඩේ. ඒතර එදා අශ්වයට නිින්ද ගියා නම් අසකරත්තේ නවති. නිින්ද ගිහිල්ලා යන්නේ නැහනේ අශ්වයා නිින්දෙන්. අශ්වයට නිින්ද ගියපු ගමන් කරත්තේ ටික වේගය අඩුවේ. නිඳ නිදි මත ගියපු ගමන් කරත්ති නවතින. දැන් අද එහෙම වෙන්නේ නැහනේ. එතකොට වාහනේ සමහරලාට තවත් ඇස්ලේටර් එක පෑගෙන. එතකොට පින්වත්නි නිඳ නිසා සමහරලාවට නිඳ ගියපු වාහනේ රියදුරු මහත්ය විතරක් නෙමෙයි, පාර යන මිනිස්සු ජීවිතය අහිමි වෙන්න පුළුවන්. මම පහුගිය දවසක දැක්කා වැලි ගෙනියන රෑ යන ටිපර් එකක්. මේක කඩාගෙන යනවා ගෙදරකට පාරයිනේ තියෙන. මේ ගෙදර හිටියේ සීයි දරුවයි මගේ මතක හැටියට. ඒ දෙන්නම ඒ කාමරේ කඩාගෙන මේ වැලි ටිපරේ කැවිලා තියෙන්නේ. අර ගෙදර හිටපු ඒ සීයි දරුවයි දෙන්නම මැරෙනවා එතනම. දෙන්න නිදිය ගන්න යන්නේ ඇත්තේ හෙට දවස ගැන බලාපොරොත්තු වෙ. නමුත් ඇස් දෙක පියාගත්ත, දන්නේම නැහැ රෑ නිින්දෙදිම මැරුණා. ටිපර එකක් කැවිලා. මේ තාත්තලා නිකන්වත් හිතනවද අපි අද රෑ නිදාගෙන ඉන්නකොට ටිපර් එකකට අපි මැරෙනවා අපිම දන්නේ නැතුව, අපි ඇස් හරින්නේ දැන් නිදිය ගත්තට පස්සේ අපි ඇස් හරින්නේ වෙන ලෝකයකට ගිහිල්ලා කියලා හිතන්නේවත් නැහැ නිකන්වත්. එතකොට පින්වත්නි අප්‍රමාදයක් තියෙන්නේ මොකටද? දැන් මැරෙන එක කොහොමත් මැරෙනවා. නමුත් මැරෙන වෙලාවට අපි කුසලයේ පුළුවන් තරම් වඩපු පිරිසක් වෙන්න ඕන නිසා. අර මතක ඇතිනේ හාමුදුරු කෙනෙක් ඉනිකුඩෙක් වෙනවා නින්දෙදී අපවත් වෙලා සිවුර ගැන තිබිච්ච දැඩි උපාදානෙත් එක්ක. ඉතින් අපේ ජීවිතවල අපිට කොච්චර මේ වගේ අකුසල විතරක නිතරම වැඩෙනවද? එතකොට මරණ ගැන හිතලා අර අප්‍රමාදයට උනන්දු වෙන කෙනාට පින්වත්නි අර වගේ අර අකුසල විතරක වලට තියෙන අවස්ථාව පුළුවන් තරම් අඩු වෙනවා. ඒ නිසා මම දකින්නේ මේ ජීවිතේ පුළුවන් තරම් ඔබ සැලැස්මක් හදාගනි, ඔබට තව තියෙන ටික කාලයයි කියලා ඔබ අප්‍රමාදී වෙන්න ඕන කරන අර කාලය කළමනාකරණයක් කරගනි.
අපත යන කාලේ පුළුවන් තරම් ඉවත් කරයි, අනවශ්‍ය වැඩවලට ගෙවන කාලේ පුළුවන් තරම් අත්හරි මේ මරණය ගැන සිහි කරන්න අප්‍රමාදී වෙන්න පටන් ගත්. සමහරු හිතන්නේ ඕක අනිත් පැත්ත. සමහරු හිතනවා මරණය ගැන හිතන්න ගියපු ගමන් මිනිස්සු වැඩ පැත්තක දාලා නිකන් මෙලෝදයක් කරන්න නැතුව මුස්පේන්තු වෙලා කාලකන්ණි වෙලා ඔහේ වැඩන්නේ ඔන්න මැරෙනවනේ කියලා සියලු වැඩ නවත්තයි කියලා හිතනවා. නෑ පින්වත්නි, ඒක කොහෙත්ම වෙන්නේ නෑ. මං කියන්නේ සියලු වැඩ නවත්තන්නේ මරණ ගැන සිහි කරා කියලා. උදාහරණ දෙන්න තෑකි. මරණ ගැන සිහි කරන්න අප්‍රමාද කෙනෙක්ගේ තේරුම මොකද? ඉක්මන් වෙනවා. පුළුවන් තරම් ඉක්මනට මේකට උනන්දු වෙනවා. දැන් මේ උනන්දුව නැතිකමනේ මට පේන්නේ. අප්‍රමාදකම නැති තැන, මරණ ගැන සිහි කරන්නේ නැති තැන තමයි මූසල. ඇයි ඔහේ ඉන්නවා? දැන් ඔය සමහර කොල්ල බෝකු ගානේ මන් දන්නේ මොකට කාලේ කනවද කියලා ඔය තැන් තැන් වල ට්‍රීවිල් පාක් වලට වෙලා කට්ටියක කතා කර කර ඔහේ කාලේ කනවා. ඉතින් මේ ඔර්ලෝසුවේ තත්පර කට්ට කැරගෙන කර ටික් ටික් කිය කිය මේ කටුවෙන් කටුව තත්පරෙන් තත්පරයට ගෙවෙන්නේ ආයුෂ. ඒ කියන්නේ තමන්ට ජීවත් වෙන්න තියෙන මුළු ආයුෂ ටිකෙන් එකක් අඩු වෙනවනේ. හැම තත්පරයක් පාසාම එකින් එක ආයුෂ අඩු වෙනවා. ආයුෂ තත්පරේ අඩු වෙනවා. මේක හිතන්න ඕනේ පින්වන්. එතකොට ඔබ ඉක්මන් වෙනවා. ඉතින් එහෙනම් තේරෙනවා මූසල අර මේ කාලෙකකා අලසව කිසිම වැඩක් කරන්න හිත දෙන්නේ නැතු ඔහේ පැත්තකටලා ඉන්න මොන වෙලාවටද මේ අප්‍රමාදේ නැති වෙලාවට. දැන් ඔය මූසලයි කියන එකට හොඳම උදාහරණේ මම හිතන මේ වෙලාවේ net අහනයි අතරේ තියෙන ගොඩක් මේ වයසක අපේ අම්මලා පව දඹදිව වන්දනා කරලා හරි මොන විදියෙන් හරි ගුවන් යානාවල ගියපු අය ඉන්නෝනේ. ගුවන් යානාවක යනකොට හොඳට හිතලා බලන්න පින්වත්නි, කල්පනා කරලා ගුවන් සේවිකාවක් ගුවන්ගත වෙන්න මේ ගුවන් යානේ ගුවන්ගත කරන්න කලින් ගුවන් සේවිකාව ඇවිල්ලා උපදේශ මාලාවක් දෙනවා. දැන් මේ දෙන උපදේශ මාලාව ඇතුළේ මොනවද තියෙන්නේ? ගුවන් සේවිකාව ඇවිල්ලා මේ ගුවන්ගත වෙන්න යන ගුවන් මගීන්ට කිසිම හුරතල් කිරීමක් කරන්නේ නැහැ. ඕගොල්ලෝ බය වෙන්න එපා, කිසිම අනතුරක් වෙන්නේ නැහැ. හොඳට අපිට ගිහිල්ලා ගොඩ බාන්න පුළුවන්. ආයෙතින් මේ විදි අනතුරු වෙන්නේ නැහැ, මේ විදි අනතුරු වෙන කිසිම අනතුරක් වෙන්නේ නැහැ, පොඩ්ඩක් බය වෙන්න එපා කියලා එහෙම එකක් කරන්නේ ගුවන් සේවිකාව. මේගොල්ලෝ ඇවිල්ලා කරන්නේ මොකද්ද? මෙන්න මෙහෙම අනතුරක් වෙන්න පුළුවන්, එතකොට මෙහෙම කරන්න. මෙහෙම අනතුරක් වෙන්න පුළුවන්, එහෙම වුණොත් මෙහෙම කරන්න. මෙහෙම අනතුරක් වෙන්න පුළුවන්, එහෙම වුණොත් මෙහෙම කරන්න. දැන් එහෙනම් මූසල වැඩ කරන්නේ කවුරුවත් නෙමෙයි. ඇයි මේ පොළව යන වාහනයක් නම් කමක් නැහැ. වතුරේ උඩ යන නැවක් උනත් වතුරේ උඩ යනවා. කෝච්චියක් උනත් රේල් පිල්ලක් උඩ යනවා. මේ මෙලෝ එකක් උඩ යන්නේ නැති ආකාශය යන ගුවන් යානයක් ගුවන්ගත වෙන්නත් කලින් මේ උන්ද ඇවිල්ලා අරේ මනතුරු වෙන්න පුළුවන්, මෙහෙම මනතුරු වෙන්න පුළුවන් කියලා මහා ලිස්ට් එකක් කියන් යනවා. පින්වත්නි, මොන මිනිස්සයද මේ ගෑණියේ ඔය කියන එකක් කියහන්කෝ ගොඩ බෑවට පස්සේ කියලා කියන්න තිබ්බනේ. නමුත් පින්වත්නි, ගුවන් ගත වෙන්න කලින් මේක කියනකොට මොන මිනිස්සයද මේ මූසල කතා අපිට අහන්න බෑ කියලා බැහැලා ගියේ කවුද? තමන්ගේ ගුවන් යානේ යන්න යන ගමන යසා ගේට යනවා. අර අනතුරු ටික අහගෙනම මේ ඔක්සිජන් නැති වෙන්න පුළුවන්ලු, මෙහෙම වෙන්න පුළුවන්ලු, මෙන්න මෙතනින්ලු පණින්නේ, එක්සිට් තියෙන තැන් පෙන්නනවා. මිනිස්සු දන්නව එකක්, මෙහෙම කියන එක මූසල නෑ, මෙහෙම කියන එක අවශ්‍යයි. මෙහෙම පෙන්නල කලින්ම ඒ අනතුරු ඇඟවීම කරලා මේ විදිහට කටයුතු කරන්න කියලා ඒ දෙන අවවාද ටික ඕනේ එක දන්නවා. හැබැයි ගුවන් සේවිකාවගේ එක මූසල නෑ, ඒක ඕනේ. හැබැයි බුදුහාමුදුරුවෝ එක කරනකොට ඒක මූසලයි. බුදුහාමුදුරුවෝ කළෙත් ඔය වැඩේම තමයි පින්වත්නි. ඉතින් ගුවන් යානාවලු ගුවන් සේවිකාව කරන වැඩේම මේ අලුතෙන් එන වාහනවල එලාම් එකක් කරනවා. ඒ එලාම් එක වාහනේ සීට් බෙල්ට් දාගන්න කියලා පණිවිඩය දෙනවා. ඒ වගේව කරනවා. ඇයි ඒ? සීට් බෙල්ට් එකක් දාගන්නේ සීට් එකක් ගැලවිලා හෙට මෙහෙට යනවා කියලා නෙමෙයි. වාහනේ තුල අනතුරක් වුණොත් ආරක්ෂා වෙන්න. ඉතින් අනතුර ගැන මතක් කරන එලාම් වාහනයක ඇහෙනවා කියන්නේ පිටත් වෙන්න කලින්ම ඒ එලාම් පවහින මූසල වෙනවා. නමුත් අපි ඒවා සලකන්නේ මූසලයි කියලා. ඉතින් ඒක නිසා සාමාන්‍ය සමාජය තුළ අපිට ඕන තරම් පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මූසලයි කියලා. මේ අප්‍රමාදයට අගෞරව කරන මිනිස්සුන්ට පේන්න දකින්න සමාජ තුළම තියෙනවා පැහැදිලිවම අනතුරු කලින් අඟවන දේවල්. මේවා පින්වත්නි අපිට සමහරලාවට දැන් මෙහෙමත් වෙන්නේ. දැන් බලන්න වැසි කාලයක් උදා වුණා. දැන් මේ වගේ කාලෙ එනකොට බලන්න කාලගුණ දෙපාර්තමේන්තුව මොකද්ද කරන්නේ ඔය ඇත්ත හොඳට බලන්න. කියනවා මේ විදුලි කොටන්න පුළුවන්,
ගෙරවිලි සහිත ප්‍රදේශවල ඉන්න අය සැලකිලිමත් වෙන්න කියනවා. ඊට පස්සේ නායන ප්‍රදේශවල ඉන්න අය, කඳු කඳු සහිත ප්‍රදේශවල ඉන්න අය සැලකිල්ලෙන් ඉන්න කියනවා. සුළං වැඩි කියනවා ටිකක් සැලකිල්ලෙන් ඉන්න කියනවා. ගංගා ආශ්‍රිතව ඉන්න අය ටිකක් සැලකිල්ලෙන් ඉන්න කියනවා. වතුර එන්න පුළුවන් කියනවා. ගං වතුර දැන් මේ කලින් කියනවනේ. එතකොට දැන් මේ අනතුරක් ගැන කලින් කියනකොට මූසලයි නම් කාලගුණ දෙපාර්තමේන්තුව තනි කරන්නේ මූසල වැඩ. ඊට පස්සේ මේ රේඩියෝ වල ටීවී වල ප්‍රවෘත්ති කියන මහත්තුරු අර කාලගුණ දෙපාර්තමේන්තුවේ මිනිස්සු කියපු එක අහගෙන මුළු රටම මූසල කරනවා. ඇයි පින්වත්නි, අකුණු කොටන්න කලින් අකුණු කොටයිලු, පරිස්සම් වෙන්නලු. ඊට පස්සේ මොනවද, ගං වතුර එන්න කලින් ගං වතුර එන්න පුළුවන්ලු, නායන්න කලින් කියන නායන්න පුළුවන්ලු. ඉතින් මේ මූසලයිනේ. නෑ, අපි කියන්නේ මූසලයි කියලා. අපි කියනවා නායන්න කලින් ඒක දැනුවත් කරන්න ඕනේ, අපි ඒක කරන්න ඕනේ කියලා තැන ඉන්නවා. ඒක වටිනවයි කියලා කියන ඉතින් බුදුහාඳුර කරේ ඕක. බුදුරජාණන් වහන්සේට විතරයි මේවන් කියනකොට මූසල, අනිත් අය ඔක්කොම කියනකොට ඒවා හොඳයි. ඒව කලින් කිව්වේ නැත්තම් අපි බයිනෝ. මේ කාලගුණ දෙපාර්තමේන්තුවල ඉන්න මිනිස්සු අපේ පඩියෙන් යැපෙනවලු, අපේ පඩි අපේ සල්ලි වලින් පඩි ගන්නවලු. ඒ වුණාට මේ ප්‍රදේශේ මේ වගේ අනතුරක් තියෙනවා කියලා කලින් කිව්වේ නැහැ කියලා ඊට පස්සේ කිව්වේ නැති එකට බයිනෝ. එහෙනම් ඉතින් බුදුහාඳුරන්ටත් කියනෝනේ, ඇයි බුදුහාඳුරනේ උපවහන්සේ අපිට මේ මරණය ගැන කලින් කිව්වේ නැති? උන්වහන්සේ උන්වහන්සේගේ වගකීම ඉතාම හොඳින් මේ පෙන්වලා දීලා තියෙන පින්වත්නි. අප්‍රමාදී වෙන්න උන්වහන්සේ අපිට පෙන්වන්න ඕනේ හැම අංශෙම පෙන්වලා දුන්නා. කලින් හිතන්න. දැන් මම මේ උදාහරණ සාමාන්‍ය සමාජයේ හැම පැත්තෙම පෙන්වුවේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේ ටික ඔක්කොම කිව්වේ පින්වත්නි, ජීවිතේ ඔබට බුදුහාඳුරු පෙන්වුවේ මූසල කතාවක් නෙමෙයි කියන එක ඔප්පු කරන්න. ගඟට වැවට බහින්න කලින්, ඇලට දොලට බහින්න කලින් සමහරලාට අම්මලා අපිට ඇවිල්ලා කියනවා, පුතේ පරිස්සමට ගඟට බහිනකොට, වැවට බහිනකොට කියනවා, පරිස්සමට ඔය කිඹුල්ලු ඉන්නවයි කියනවා, ඔය අරහරිය ගැඹුරුයි කියනවා, වලවල් තියෙනවයි කියනවා. අම්මට කියන්න දෙපෙ නම් මේ මූසල කතා කියන්න. මේ මරණ ගැන හිතන එක මූසලයි කියන අම්මම තමයි වැවට බහිනකොට හාහා කිඹුල්ලු ඉන්නවා ගැඹුරුයි කියලා කියන්නේ. ඉතින් එතකොට අම්මේ ඕකම තමයි බුදුහාඳුර අපිට මේ කරන්න කිව්වේ. කලින්ම අනතුරු ගැන හිතනවා, ජීවිතේ දැන් නැති වෙන්න පුළුවන් කියලා කලින්ම හිතනවා. එතකොට අර ගැඹුරුයි කියලා ගැඹුරු නැති තැන ගැන සැලකිලිමත් වෙනවා. මරණෙදි මරණ ගැන හිතනකොට අකුසලයෙන් බේරිලා කුසලයට පුළුවන් තරම් සැලකිලිමත් වෙනවා. ඉතින් ඒකට තමයි අපි මේ දේ කළේ. සමහර වෙලාවට ජීවිතේ ගොඩාක් තැන්වල අපිට ඔන්න ඔය කලින්ම අනතුරු ගැන හිතලා කටයුතු කරද්දී පින්වත්නි, ජීවිතේ රැකවරණේ අපි හදාගත්තා වගේ කලින් හිතපු නිසාම, ඒ ගැන අපි කලින්ම මේ සැලැස්මක් හදාගත්තු නිසාම අපිට දැන් මට මතකයි, වේ ත්‍රස්තවාදී කලබල තියෙන කාලේ මේ ත්‍රස්තවාදීන්ගේ ඔය සැහැල්ලු ගුවන් යාන කොළඹට ඇවිල්ලා කොළඹ තියෙන විශේෂ ස්ථාන විනාශ කරන්න. සමහර ප්‍රධාන රටේ තියෙන ප්‍රබලම තැන් මුළු රටම පාලනය කරන්න තියෙන කොළඹ කියන මර්මස්ථාන වගේ ප්‍රධාන තැන් විනාශ කරන්න සැහැල්ලු ගුවන් යාන එවනකොට අපිට මතකයි, සමහරලාවට වාර කීපෙකම ඒ සැහැල්ලු ගුවන් යාන අහසට නැග්ගද්දිම විනාශ කළා. ඉතින් මම මේ හමුදා මූලස්ථානවල ධර්මදේශන සිද්ධ කරන වෙලාවල් වලදී ඒ හමුදා ප්‍රතිවරුන්ගෙන් අහලා තියෙනවා, ඔගොල්ලෝ කොහොමද ඒක කළේ? එවකට හිටපු ගුවන් හමුදාපතිතුමා මට කියලා තියෙනවා, හාමුදුරුවනේ අපිට ඒ ගැන අදහසක් තිබ්බා, අපි කලින්ම සැලසුමක් හදාගත්තා, අපි කලින්ම තීරණයක් කරන් තිබ්බා මේ වගේ දෙයක් වෙන්න පුළුවන්, එතකොට මෙහෙම කටයුතු කරන්න ඕනේ කියලා රෙඩිපිට හිටියා අපි. ඒතර අපි රෙඩිපිට හිටපු හින්දා අපිට අර අවස්ථාව එනකොට මේකට ටක් ගාලා මූණ දෙන්න පුළුවන්කම තිබ්බා අන සූදානම් පිට හිටපු හින්දා. එතකොට දැන් ඔබට එතෙන්දිම තේරෙන්න ඕනේ පින්වත්නි, ඒ පෙර සූදානම බලන්න ජීවිතේට මේ මුළු රටටම රැකවරණ හදපු හැටි මෙහෙම ගහන්න පුළුවන් කියලා හිතා ගත්තනේ. එහෙම නැත්තම් ඒ සූදානමට යන්නේ නැහැ, ඒකට ඇක්ෂන් එකක් දෙන්නේ නැහැ. ඒතර කොළඹට ගහන්න පුළුවන් කියලා කල්ැතුව හිතන එක මූසල නැහැ. එහෙම හිතන්න ඕනේ මේ අනතුරු වෙන්න පුළුවන්. එතකොට තමයි අපි සූදානම් වෙන්නේ. දැන් හිතන්න, බංකරේ ඉන්න සෙබලා බංකරේට වෙලා මේ ආයුධ සන්නද්ධව ඉන්නකොට එයා ආයුධ රෙඩි පිට තියා ගන්නවනේ. එයාගේ තුවක්කු එයා ඒව සූදානම් පිට තියා ගන්නවා. නැතු එයා හිතුවොත් එහෙම ඔය කොටි දැම්මෙන එකක් නැහැ, ඌව කොහෙ කෙරෙන්නද පස්සේ පස්සේ බලමු කියලා මෙයා සින්දුවක් කියගෙන නටනට ඉන්නවා. ඒක පාට කොටි එනවා. එනකොටම මෙයා අරව සූදානම් කර ගන්නකොට පින්වත්නි වෙන්න ඕන හරි වෙලා ඉවර. නමුත් එහෙම නෙමෙයි, කල්ැතුව හිතන කෙනා මෙහෙම විය හැකියි කියලා කල්ැතුව හිතන සෙබලා සින්දුවක් කියකි හිටියත් එයා ඉන්නේ ඔක්කොම රෙඩි පිට තියාගෙන කලින්ම හිතපු නිසා. එතකොට
එයා සූදානම් ශරීරයෙන් ඉන්නවා. කොටි එනකොට මෙයාට ඒකට බය නැතුව මුණ දෙන්න පුළුවන්. ඒ වගේ දැම්ම මැරෙන එකක් නැහැ. ඔන්න කොහේ ඕවා කොහෙද දැම්ම වෙන්නේ කියලා හිතන මිනිස්සයා තනිකර බංකරේ ඉන්නේ නිකන් අර ආයුධ සූදානම් නැති අසරණ සෙබළ වගේ පින්වත්නි. මරණේ නැමැති කොටිය එනකොට මෙයා අසරණ වෙනවා. එනිසා දැන් ඔබ කල්ැතු සූදානම් හදාගත්තම අප්‍රමාදී බව, ඔබට ඕන මොහොතක මරණයට මූණ දෙන අවස්ථාව වෙනකොට ඔබ ඒකට රෙඩි. මොකද මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් එකක් නම් ඕ කමක් නෑ, සමහරට අනිත් අය වුණාට මට එහෙම වෙන එකක් නෑ කියලා හිතන්න පුළුවන්. හැබැයි මැරෙනවා කියන එක පින්වත්නි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් එකක් නෙමෙයි, කාටත් සිද්ධ වෙන එක. එහෙනම් සිද්ධ වෙන එකට අපිට කොයි මොහොතේ හරි මේ ඊළඟ තත්පරි හරි රෙඩි වෙලා ඉන්න වෙන එක නම් ඉතින් ඒක අපි හැමෝම හිතුවා කියලා කිසි පාඩුවක් නෑ. දැන් සමහර දේවල් නම් දැන් අපි හිතමු අතන හමුදාව හිතන්නේ මේ කොළඹට ගහන්න පුළුවන් කියලා හිතන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් එකක් කියන. සමහරට කොටින්ට ඒ සැලැස්ම එන්නේ නැති වෙන්නත් පුළුවන්. දැන් අපි ගමු ගුවන් යානාවක ගුවන් සේවිකාව ඒ ගුවන් යානේ යනකොට මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් කියලා කියන අනතුරු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අර උන් දැ ගුවන් ගත වෙන්න කලින් මොන තරම් ලිස්ට් එකක් කිව්වත් අන්තිමට අපි ගිහිල්ලා අගේට ගොඩ බහිනව අරයා කියපු එකක්වත් වෙන්නේ නැතුව. ඒතර වෙන්නේ නැති ඒවා ටිකත් අපි රහ කර කර ඇහුවා. දැන් නායන්න පුළුවන් කියලා සමහරලාට අනතුරුංගෙම් කරාට නායන්න නැති අවස්ථා තියෙනවා. අකුණු කොටන්න පුළුවන් කියලා අනතුරුංගෙම් කළාට අකුණු කොටන්න නැති අවස්ථා තියෙනවා. අම්මා වැවේ ගඟේ ගිලෙයි කියලා කලින් අනතුරුංගෙම් කළාට එහෙම ගිලෙන්නේ නැති අවස්ථා වුණ තරම් තියෙනවා. දැන් එහෙම නැති ඒවානේ අපි මේ ඔක්කොම හිතුවේ වෙන්නත් නොවෙන්නත් පුළුවන් ඒවා අපි කලින්ම හිතුවා. ඒතර දැන් බුදුහාඳුරෝ මේ කියන්නේ නොවෙන්නත් පුළුවන් එකක් නෙමෙයි අනිවාර්යම වෙන එකක්. එතකොට ඒක හිතන්න බයයි නෑ 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 ඒවට කල් තියෙනවා දැම්ම හිතන්න ඕනේ නෑ කියලා. මේ අනිවාර්යෙන් වෙන එකනේ පින්වත්නි, කොහොමත් හිතලා සැලැස්මක් තියාගන්න ඕනේ. ඒ නිසා ඔය ඇත්තන්ට මේ යෝජනා කරන්නේ අප්‍රමාදයේ යනු කුසලයට සැලැස්මක් හදා ගැනීමයි. හැම වෙලාවෙම තමන්ගේ ජීවිතයේ වචන හසුරුවද්දි, කය හසුරුවද්දි, හිත හසුරුවද්දි පුළුවන් තරම් තව තව ධර්මයට ලංවීමයි. කාලය නෑ දැන් වැඩිය තව. එතකොට ඔබ මේකේ වීරියවන්ත වෙනවා. ඔබට එදාට වඩා මම තව බණ අහන්න ඕනේ කියලා හිතනවා. එදාට වඩා මම තව භාවනා කරන්න ඕනේ කියලා හිතනවා. එදාට වඩා මම තව මේ ශික්ෂාපද ටික ගැන උනන්දුවෙන් රකින්න උත්සාහ කරන්න ඕනේ කියලා හිතනවා. මේ වීරිය, මේ උත්සාහය මේ ටිකට එනවද ඔබට ගෞරවයක්? අන්නේ අප්‍රමාද ගෞරවය ගැන තමයි පින්වත් බුදුරජාණන් වහන්සේලා මේ තරම් මේ ශ්‍රාවකයන්ට කියන්නේ. උන්වහන්සේලා තරම් හිතානුකම්පීව මෙහෙම අප්‍රමාදී කරවපු තව ශාස්ත්‍රවරයෙක් ඉන්නවද කියලා බලන්නකෝ. වෙන ආගම් වල තියනවාද ඒ විදිහට අප්‍රමාද කරවලා? අපිට ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හිත වඩන්න අවශ්‍ය කරන හොඳම දැන් ඔය හමුදාවට සමහර හමුදාවේ තියෙන ක්‍රියාකාරකම් තුල මං වෙන්න ඒගොල්ලන්ට මොරාල් එකක් කියලා එකක් හදනවා. ඒතකොට ඒකෙන් ඒගොල්ලෝ තව තව අර කියන්නේ ගැම්මක් එනවා කියලා සාමාන්‍ය වචනේ. හොඳ මේ හයියක් එනවා වැඩේ කොහොම හරි කරන්න. ඒ වගේ පින්වත්නි මේ ජීවිතය තුළ අර මලානිකව නිකන් භාවනාවක් කරන්දෝ නොකරන්දෝ නොයි පස්සේ බලමු දැන් බෑ අන්න ඒවා කඩන්නේ මේ මරණය ගැන සිහි කරලා එන අප්‍රමාදිත් එක්ක. ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. දැන් සමහරලාට භාවනා කරන්න ගියා දැන් අද ටිකක් අමාරුයි, එඟට අමාරුයි, ඊයේ මන් ටිකක් මෙහෙම වැඩිය නිදිය ගත්තනේ, චොට්ටක් දැන් නිදා ගන්න ඕනේ. අපිට එහෙම එනවනේ, ඔබට නෙමෙයි අපිට එහෙම එනවා. එතකොට පින්වත්නි සමහරලාවට දැන් වැස්ස, දැන් අවුව, ඔය රහතන් වහන්සේලා තේරගාතාවල කියනවා දැන් ටිකක් කෑව වැඩි, නොයෙක් දේ එක්ක සමහරලාවට භාවනාවට ධර්මය අහන නොයෙක් දේට තියෙන උනන්දුව වීරිය අඩු වෙනවා. ඒ අඩු වෙන හැම අවස්ථාවකම මිදෙන්න තියෙන්නේ මරණ ගැන සිහි කරලා. ඉතින් අපි මරණ ගැන සිහි කරන එක කොච්චර පිටිපස්ස ඉන්නවද කියනෝ නම් බුදුරජාණන් වහන්සේ දා මරණ සතිය වඩන අය ගැන අහනකොට අප්‍රමාදී අය කවුද කියලා බලනකොට හාමුදුරුවරු එක එක ස්වාමීන් මේ තමන් මරණ ගැන සිහි කරන විදිය ගැන කියවා. බේනකොට බේන එතන ඉන්න හැම හාමුදුරුවකෙනම මරණ ගැන කලින් සිහි කරනවා. හැබැයි එක එක අය එක එක විදියට කියවි. සමහර හාමුදුරුවෝ කියන ස්වාමීන් හිට මැරෙයි කියලා හිත හිත ඉන්නේ කිව්වා. එයා සමහර හාමුදුරුවෝ කිව්වා මන්නම් හිට මැරෙයි නෙමෙයි ස්වාමීන්, මං කල්පනා කරන්නේ දැන් උදේ වුණාම කල්පනා කරනවා අද හවස මැරෙන්න පුළුවන්. හවස් වුණාම හිතනවා බේරුණා හිට මැරෙන්න පුළුවන්. හෙට උදේ මැරෙන්න පුළුවන්. හවසට මං හිතන්නේ හෙට උදේ මැරෙන්න පුළුවන් කියලා. එතකොට එහෙම මම වරුවක් ගැන හිතන්නේ කියනවා. දවසේ භාගයක් ගැන. ඔහොම එක එක හාමුදුරුවෝ කියන. ඉතින් තව සමහර හාමුදුරුවෝ කිව්වා කන්න ගන්නකොට මං කල්පනා කරනවා වළඳන එක
වළඳලා ඉවර වෙනකොට අපවත් වෙන්න පුළුවන්. ඔහොම කියද්දි එක ස්වාමින්වහන්සේනමක් කිව්වා, ස්වාමීනි මම නම් කල්පනා කරන්නේ කටට තියපු බත් කට ගිලින්න කලින් මැරෙන්න පුළුවන් කියලා. එච්චර පොඩි වෙලාවක් මගේ මරණය එන්න පුළුවන් කියලා මම මේ බොහොම ළඟ හිතනවායි කියනවා. තව හාඳුරු කෙනෙක් කිව්වා, ස්වාමීනි මම කොච්චර ළඟ හිතනවද කියනවා නම් මං නම් මේ උඩට ගන්න හුස්ම රැල්ල යටට හෙලන්නවත් මට විශ්වාසයක් නැහැ මේ ජීවිතය ගැන කියලා කියනවා. අන්නේ තරමටම පින්වත්නි, මරණය ගැන සිහි කරන්න ඒ ස්වාමීන් වහන්සේලා විවිධ විදියට කියනකොට බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි මෙතන ඉන්න සියලු හාමුදුරුවන්ගේ අප්‍රමාදීව කටයුතු කරන හාමුදුරුවරු මට පේන්නේ, භික්ෂුවන් මට පේන්නේ අප්‍රමාදයක් තියනවා නම් දෙනමයි, ඒ දෙනම තමයි අර අන්තිමට උඩට ගන්න හුස්ම රැල්ල යටට හෙලන්න කලින් කියපු හාමුදුරුවෝයි කටෙන් තියපු බත් කට ගිලින්න කලින් අපවත් වෙන්න පුළුවන් කියලා හිතනවා කියව හාමුදුරුවෝ විතරයි මෙතන අප්‍රමාදී කියන, අනිත් අය ඔක්කොම ප්‍රමාදයි කියන. එතකොට පින්වත්නි, වළඳන කෑම ටික වළඳලා ඉවර වෙද්දී අපවත් වෙයි කියලා හිතන හාමුදුරුවෝ ප්‍රමාදයි කිව්වා. බුදු කෙනෙක් මේවා කියන්නේ නිකමට නෙමෙයි, අවබෝධයෙන් தත්ත්වේ දන්න හින්දා. එහෙම தත්ත්වයක පින්වත්නි ඊටත් එහා ගිහිල්ලා අද අපි ඉන්නේ. අද අපිට තියෙන ලෙඩ බුද්ධ කාලේ තිබ්බද? අද තියෙන පිළිකා හැදෙන හැදිල්ල බලන්න මේ සාමාන්‍ය හොඳට ඉන්න මිනිස්සු. පාරටම පිළිකා හැදෙලා ජීවිතේ මේ වෛද්‍යවරුපව හැම කෙනාටම මේක පොදුයි. පෞගිය දවසක මම පිළිකා රෝහලේ දේශනයක් කරනකොට එතන ලෙඩෙක් අරන් ගියා. ඉතින් ඒ ලෙඩ අරන් යනකොට එතන ආරක්ෂකංශ මහත්තයෙක්ගෙන් මගේ රියදුරු මහත්තයා අහනවා, මේ වගේ සාමාන්‍යයෙන් දවස් කීයකට සැරයක්ද ලෙඩෙක් මැරිලා අරන් යන්නේ කියලා, බොඩි එකක් කරන්නේ දවස් කීයකට සැරයක්ද කියලා. ඉතින් අර සෙකියුරිටි කේ මහත්තයා කිව්වලු, මල්ලි දවස් කීපයකට නෙමෙයි එක දවසට හතර පහ දිනක් කොහොම අරන් යනවා කියලා. පින්වත්නි මේ අපේක්ෂා රෝහලේ මහර්ගම. එතකොට දවසකට හතර පහ දින අරන් යනවා කියලා කිනෝට රියදුරු මහත්තයා යන ගම මට කියන බලන් හඳුරන්නේ දවසකට මෙච්චර මිනිසුන්ගේ ජීවිත මේක ඇතුලේ මැරෙනවලු. මං කිව්වා ඔයාගේ මගේ ජීවිතෙත් අපි දන්නේ මේ අවුරුද්ද ඇතුලේ ඕකේ ওই විදිහට වෙන්න බැරි නෑ. ඒවා අපි කල් ඇතුව හිතන්න ඕනේ. එතකොට දැන් එතන බලන්න ළමා වට්ටු පවා තියෙනවා. වයස් ભેදයක් නැහැ පිළිකාවක් හැදෙද්දි. කොතනද පිළිකාව වෙන්නේ කියලා කියන්න බෑ. මේ කොයි වෙලාවේද කියන්න බෑ. බුද්ධ කාලේ ඕවා තිබුණේ නැහැ ඔච්චර අප්‍රමාදීව ඒ සිහි කරන්න. දැන් අද ඒ වගේ නොඑක් කංශ වලින් මැරෙන්න පසුබිම හැදිලා තියෙද්දි මේ පාරේ බැහැලා යන්න බැරුව පාරක් අයින්න බෑ තියෙන කහිරක හැම තැනම මරණය මේ තරම් ලං වෙලා තියෙද්දි බුදුහාමුදුරුවන්ගේ කාලේ එදා එහෙම හිතුවනම් උඩට ගන්න හොස්ම රැල්ල යටට හෙලන්න කලින් මැරෙයි කියලා. අද පින්වත්නි අපිට ඊට වඩා හිතන්න මරණයට හේතු පිරිලා ලෝකෙ පුරාම මේ අහසේ යන ගුවන් යානයක් අපේ ඇඟට කඩා වැටෙයිද කියන්න බෑ. ඉතින් එහෙම පරිසරයක අපි අහසෙත් මරණේ, පොළවෙත් මරණේ, වට පිටායම මරණේ තියන්, ඇඟ ඇතුළෙත් මරණේ තියන් ජීවත් වෙනකොට මොන ප්‍රමාද වෙන්න වෙලාවක්ද කියලා හිතනවා හරියට කල්පනා කරොත්. ඒ නිසා ඇත්තටම ඔබට ඔය ඔර්ලෝසුවේ ටික් ටික් කියන තත්පර කට්ටේ හඬ පුළුවන් නම් වෙනස් කරලා ඔර්ලෝසුවක් හදන්න කියන්නේ. ටික් කියන හඬ වෙනුවට දාතෑකේ නම් දැම්මැරෙයි 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 කියලා අන්න නියම ඔර්ලෝසුව. අපි ඉන්නේ එහෙම. හැබැයි පිටිපස්සෙන් තව ඔර්ලෝසුවක් තියෙන්න ඕනේ, බේරුණා 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 කියලා එහෙම. එහෙම තමයි තත්පර කට්ටේ නියම සද්ද හඬ. අන්න අප්‍රමාද ගෞරවය ඇති කරගන්න ඔබ සියලු දෙනාටම පින්වත්නි අද මේ උතුම් දේශනය අප්‍රමාදි වෙන්න, තව තවත් මේ net නාලිකාවේ ඇහෙන දේශන ටිකම ඔබේ ජීවිතේ ජීවිතය කරගන්න. මේ මම හැමදාම මේ දේශන අහන්න ඕනේ නොකඩවා කියලා ජීවිතය කරගන්න. අය මොන දෙයකටවත් ඒ වෙලාව වෙන් කරන්න එපා. හැම වෙලාවෙම ඔබ අප්‍රමාදි වෙන්න. හැම දිනාටම භාග්‍ය වාසනාව සැලසේවා. මේ ධර්මාවබෝධය පිණිස තමන්ගේ තියෙන ආයුෂ වලින් උපරිම ප්‍රයෝජන ගන්න. සියලු දෙනාට යහපතක් සැපතක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. අද පින්වත්නි දායකත්වයට එකතු වෙන්නේ මල්වාන පහළ මාපිටිගම අංක 205 නිවසේ පදිංචි ඥානවති සිංහබාහු පින්වත් මහත්මිය විසින්. ඇය ප්‍රාර්ථනා කරන අවුරුදු 3කට පෙර මියගිය ආදරණීය ස්වාමි පුරුෂයා වූ හෙන්රික් අප්පුහාමි මහතාටත් නොවැම්බර් 8 වෙනිදාට මාස 3ක් පිරෙනවා කියනවා ජීවිතේ නැති වෙලා බෝතලේගම පදිංචිව සිටි ප්‍රේමවති පින්වත් මහත්මිය ඇතුළු ඒ ඇත්තන්ගේ පවුලේ දෙපාර්ශ්වයේම මියගිය සෑම ඥාතියෙකුටම මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දයාබර පුතාගේ පවුලේ හැමදෙනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් සෙනේකා සේසදී කියන මිනිබිරියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඥානවති මහත්මියටත් මේ බුදුසසුනේ මික්මනින්ම ධර්මාවබෝධය අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි දැන් ඔය දේශනාවේදී මම කිව්වනේ මරණයේ
කොයි වෙලේද කියලා ඉක්මනින් හිතන්න කියන එක. හැබැයි අපි මේ අනුශාසනාවක යථාවබෝධය ඔබට පෙන්වලා දුන්නට පින ආශිර්වාද වශයෙන් ඔබට අනුමෝදන් කරමින් ප්‍රාර්ථනා කරනකොට ඒක ප්‍රාර්ථනයක් හැටියට ආශිර්වාදයක් හැටියට අපි ඔබට ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාටම සියක් ආයු විඳින්නට දීර්ඝායුෂ ලැබෙන්න කියලා ඒකාන්තයෙන්ම මේ පින් බලෙන්. ඒ වගේම පින්වත් ඥානවති, පින්වත් සිංහබාහු අම්මා ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ සෑම දිනාටමත් සෙත් ප්‍රාර්ථනා කරන්නේ දිගාසිරිම වේවා කියලා. දෙවියෝ සතුටින් මෙපින් බලෙන් දෙවිලෝ සැනසෙත්වා කියලා ආශිර්වාද කරනවා. සංසාරගත සිහිවෙන නොවන සියලුම මියගිය ඥාතියෝ, විශේෂයෙන්ම ඥානවති අම්ම සිහිපත් කරපු ඒ මියගිය ඥාතීන්ට වගේම හැම දිනාගෙම සසරගත මියගිය ඥාතියෝ වගේම ජීවිත පරිත්‍යාග කරපු සියලු රණවීරුවොත් මෙපින් බලෙන් පරලෝ සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරමින් නෙත් FM නාලිකාවේ අධිපතිතුමන්ට, අසංග ජයසූරිය පින්වත් ප්‍රධාන විධායක නිලධාරීතුමන්, ප්‍රධාන සෑම කාර්ය මණ්ඩලයේ පින්වතුන්ට, net ශ්‍රවණය කරන ලෝකවාසී සියලුම පින්වතුන්ටත්, දායකත්වයට එකතු වෙච්ච සිංහබාහු පවුලේ පින්වත් හැම දෙනාටමත්, ඔබ සියලු දෙනාටත් ගෞතම බුදුසසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් වෙන්නට මේ පින් හේතු වෙන්නට අපි ආශිර්වාද කරනවා. ඔබ හැම දෙනාටම මෙලොව හිතසුව පිණිස වගේම පරලොව සුගතියටත් මේ පින් හේතු වාසනාම වෙත්වා. නිර්වාණ අවබෝධයටම මේ සූත්‍රය සහ මේ පින හේතු වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සද්ධාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිටනේ තසපුවේ ධර්මදේශනාව නිමවටපත් වෙද්දී ඊළඟ පැයට අපි ප්‍රවේශ වෙන්නේ ප්‍රවෘත්ති විකාශයෙන් පසුව ධර්ම සාකච්ඡාව සමගින්. ඔබටත් ඔබේ හිතේ පවතින දහම් ගැටලු මේ සාකච්ඡාව තුළ කතා බහට ලක් කෙරේවි. එය ශ්‍රවණය කිරීමෙන් ධර්මඥානය උපදවා ගන්නට ආරාධනා කරමින් විරාමයක් සඳහා යොමු වෙනවා. ධර්මානුශාසනාව පවත්වපු පූජනීය වල්පොළ ගෞතම අපේ හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි විරාමයක් අරගෙන ධර්ම සාකච්ඡාව සමග සෙනසුරාදා සිටනේ තසුබු සමග නැවත සම්බන්ධ වෙනවා. මේ පැය තුලදිත් අප්‍රමාදී බව සම්බන්ධව තවත් කාරණා අපේ හැමදෙනා වහන්සේගෙන් දැනගන්නට අපට හැකියාවක් ලැබෙනවා. බොහොම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව පිළිගනු ලබනවා. අවසර අපේ හැමදෙනි. දැන් අපේ හැමදෙනි ලෝකේ දිනපු අය ගැන කියනවනේ, සමහරු කියනවා මේ ලෝකේ දිනපු මිනිස්සෙක් මේ කියලා. දැන් සමහරලාට කවුරු හරි මොනවා හරි නිර්මාතෘවරයෙක් වෙන්න පුළුවන්, යම් නිෂ්පාදනයක් ඉලිදැක්වීමක් වෙන්න පුළුවන්, ඒ ඔස්සේ ලෝකේ අනන්‍යතාවයක් හදපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම දැන් මේ ලෝකේ දිනපු පුද්ගලයෝ කියලා අපි හඳුන්වුවට මට දැන් මේ අප්‍රමාදී බව පිළිබඳ කතා කිරීමත් එක්ක දිනන නැහැ වගේ කියන හැඟීමක් ඇති වෙනවා. ඇත්තටම මේ අපි ලෝකය දිනනවායේ කියලා හඟන තැනි නැත්නම් අපි හඳුනා ගන්න උත්සාහ කරන තැනයි මේ අප්‍රමාදී බවත් එක්ක වැටහෙන කාරණාව අතර ලොකු වෙනසක් තියෙනවා, ලොකු ගැප් එකක් තියෙනවා. ඇත්තටම ලෝකේ දිනනවා කියන්නේ මොන වගේ දිනුමක්ද අපි හඳුනගන්නේ? ඒතර මේ ලෝකේ දිනුලා කියලා අපි හඳුනාගත්ත දේවල් එතකොට දිනුමක් නෙවෙයි වගේ කියලා හැඟීම සාධාරණද? වචනෙන්ම කියනවනම් ලෝකේම දිනනවා කියන්නේ තමන්ව දිනන එක. තමන් දිනනවා කියන්නේ ඇත්තටම තමන්ට මරණය පරාජය කරලා, ජාති ජරා සියල්ල පරාජය කරලා දිනන්න පුළුවන්කම තිරණං ඇත්තටම මරණ එක තමයි ලෝකෙම දින්න වෙන්නේ. මොකද හේතුව සක්විති රජුරම මුළු ලෝකෙම අල්ල ගන්නවා. රාජ්‍ය බලේ ලෝකෙම රාජ්‍ය බලය අල්ලගත්තත් සක්විති රජුරෝ අර ධාර්මික රාජ්‍යයක් පාලනය කරන හිඳ වාසනාවකට ඊළඟාත්මේ දුගතියකට සක්විති රජ කෙනෙක් කවදාකවත් යන්නේ නැහැ. ඒක ධර්මතාවය. එහෙමයි. සක්විති රජ කෙනෙක් සුගතියකට යනවා. හැබැයි ඒ සුගති සැප විඳලා ආපහු සක්විති රජුරෝ දුගතියට වැටෙනවා. ඉතින් එතකොට පේනවා අර කූඹිරැලක් පාර යන වෙලාවක බුදුරජාණන් වහන්සේ කූඹිරැල දැකලා සංඝයාට කියනවා, මහණෙනි මේ පාර හරහා යන කූඹි පේලියේ එක කූඹියෙක්වත් නැහැ කිව්වා සක්විති රජ වෙච්ච නැති. සක්විති රජ නොවෙච්ච එක කූඹියෙක්වත් නැහැ කියලා කියන්නේ වරුණ. ඒකට අපිට තේරෙනවා වරුණත් සක්විති රජ වෙලා තියෙනවා මේ සසරේ. එහෙමයි. මමත් සක්විති රජ වෙලා තියෙනවා. මේ වෙලාවේ නෙත්තහන හැමෝම මේ සංසාරේ සක්විති රජවරු වෙලා. එතකොට සක්විති රජෙක් කියන්නේ ඌර්ණ රෝම ධාතුවේ කැරකිච්ච පැත්ත හැර බුද්ධ ශරීරේම ලැබිලා තියෙනවා. බුදු කෙනෙකුගේ පුරුෂ ලක්ෂණ ශරීරය. ඒ පුරුෂ ලක්ෂණ ටික තියෙන ශරීරේම ලැබිච්ච අය අපි. කෝවදේවා
දැන් අර කූඹි සක්විති රජවරු වෙලා ඉඳලා තියෙනවා කියන්නේ අද කූඹි ඇඟක් තියෙන්නේ. ඉතින් කෝ සක්විති රජෙක් වෙලා ලැබපු දිනපු දිනිල්ල තුල ලෝකෙ බලෙත් නෑ මේ කූඹියට. ඈ දැන් ඔය කූඹි ටිකක් පාර හරහා යනකොට මොකක් හරි වාහනයක් කරත්තයක් ගියත් ඇතිනේ අර රෝදෙට යට වෙන කූඹි ටික ආයි. ඩියෝනේ අපි සිංක් එකක් ඇරිහාම කොච්චර කූඹි වතුරට ගහගෙන ගිල නැතින ඕනම තැනක. එතකොට බලන්න වරණ බලේ කෝ ඒ සතාට. දැන් සක්විති රජෙක් හැටියට මහා තාන්න මාන්න එක තියෙන බලේ ඈ මිනිස්සු ඇවිල්ලා වැඳ වැටිගෙන කතා කරන නිහතමානීව මිනිස්සු යටහත් පහත් වෙලා කතා කරපු සේවක පිරිස පුරෝගෙන ආරක්ෂකයෝ පුරෝගෙන නොයෙක් දේවල් කරන් හිටපු බලේ සාමාන්‍ය රජෙක් ගත කරන බලේ අර වගේ සතෙක් වුණාට පස්සේ කෝ ඉතින් දිනලද? හඳුනන දැන් මට මේ නිකන් අතිරේක ප්‍රශ්නයක් මතුවෙන්නේ. දැන් තූපාර පුද්ගලයා ඉන්නානේ. එතකොට මේ සක්විති රජතුමත් ඇතුළත් වෙනවා වැඳුම් පිඳුම් කරන්න සුදුසු කෙනෙක් විදිහට. එතකොට ඔය කිනිදිට ලෝකෙ හිම මේ 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 භවය සම්පූර්ණයෙන් ඛණ්ඩණය නොකරපු කෙනෙකුට මෙහෙම වන්දනාවට ලක් කරන්න තත්ත්වයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හේතුවක් තියෙන හැටි. වරුණ සක්විති රජෙක් කියලා කියන්නේ සාමාන්‍ය රජෙක් වගේ නෙමෙයි. පුරුෂ ලක්ෂණ 32 ලබන්න තියෙන හේතුව ඔබ හොඳට මේ බොහෝ දෙනා මං හිතන්නේ ඔය ලක්කන සූත්‍රය හොඳට අහනකොට ලක්කන සූත්‍රය මම හිතන්නේ අපේ මාතර මහින්ද හාමුදුරුව ලක්කන සූත්‍රය ඇසුරෙන් දේශන කරනවා මේ දවස්වල. මේ එතකොට ඔය ලක්කන සූත්‍රයේ තියෙන කාරණා එක එක බැලුවට පස්සේ මේ පුරුෂ ලක්ෂණය නිකන් ලැබෙන්නේ නැහැ. සෑහෙන ආත්ම ගානක් කරපු කැපකිරීමක් තියෙනවා පිටපස එක පුරුෂ ලක්ෂණයකට. ඒතර හැම සක්විති රජෙක්ම වරුණ ලේසි පහසු වැඩපිළිවෙලක් නෙමේ ඒ තැනට එන්න කරන්නේ. දැන් ඔය දේශපාලන බල අල්ලන්න ඕන දේවල් කරත හැකිනේ නේද? සල්ලි වලින් හරි ඕ මොනවා හරි ගැට ගහලා නොයෙක් කුමන්ත්‍රණ කරලා නොයෙක් දේවල් වලින් ඕන කෙනෙකුට ඒ තැන් වලට එන්න බලය ගන්න සමහරට එක්කු පිට රටවලට කියලා සම්බාධක පනෝගෙන හරි මොනවා හරි කරගෙන ඕක ගත හැකි. හැබැයි වරුණ සක්විති රජෙක් වෙන්න එහෙම බෑ. එහෙම කාටවත් හිතුනම බෑ. එතකොට දැන් හිතන්නක කොසල් රජුරවන්ට ඕන වෙන සක්විති රජෙක් වෙන්න, බිම්බිසාර රජතුමාට ඕන වෙන සක්විති රජෙක් වෙන්න, එහෙම බෑ. ඒතර සක්විති රජෙකුට ලැබෙන අර සප්ත රත්න එහෙම මේ හිතන කෙනාට එහෙම හැමතිස්සම ලැබෙන්නේ. ඒක විශේෂ සසරේ කරපු ලොකෝ කැපකිරීමක ප්‍රතිඵලයක්. පාරවිතාවක් වගේ වැඩ. ඒ ප්‍රතිඵලෙත් එක්කම වරුණ සාමාන්‍යයෙන් බුදු කෙනෙක් කියලා කියන්නේ ලෝකයේ තුල සියලු ලෝකයා අධර්මයෙන් ධර්මයට අරගෙන අර සමහරලාවට පව් කර කර මේ අකුසල් කර කර හිටපු අය කුසලයට ගන්න කෙනෙක් නේ බුදු කෙනෙක් කියන්නේ. සක්විති රජ කෙනෙකුත් රාජ්‍ය පාලනයේ පැත්තෙන් අන්නේ ශ්‍රේෂ්ඨ වැඩේ කරනවා. දසරාජ ධර්මයේ තුල මුළු ලෝකෙම පිහිටෝන. ඒ කියන්නේ සක්විති රජතුමා යන්නේ කොතනද? එතනදී ධර්මයට හැරෙනව මිනිස්සු. හැරෙනවා. එතකොට සක්විති රජෙක් ධර්මයෙන් අනුශාසනා නොකලට සක්විති රජෙකුට රාජ්‍ය පාලනයේ පැත්තෙන් කිසිම අවියාවිදයක් ගන්නෙත් නැතුව. අන්න ඒකයි වටින්නේ. යුද්ධ නැහැ. සියලු රජවරුන් ඒ කියන්නේ අතුරු ප්‍රාන්ත රටවල් වල හැම රජෙක්ම පංචශීලයට අරගෙන ලොකු වෙනසක් කරනවා. දැන් ඇත්තටම බුදු කෙනෙකුට වුණත් සමහර ලාවට වරුණ මේ ප්‍රඥාවන්ත ශ්‍රාවකයෝ ආවට මුළු ලෝකයක්ම වෙනස් කරන්න බුදු කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ලෝකයක්ම යටත් කරන්න. ඒතර බුදුහාඳුරෝ වටා ගොඩනගන්නේ පින තියෙන ශ්‍රාවක ශ්‍රාවිකාව. එහෙමයි නේද? රහතන් වහන්සේ නමකට දැන් අපි කියමු මිහිඳු මහරහතන් වහන්සේ වැඩියා මේ ලංකාවේ බොහෝ දෙනා ධර්මයට යොමු කළා. හරිද? එතකොට ඒ වැඳුම් පිදුම් ලැබිය යුතු රහතුන් යම්කිසි විදිහකට රටක් ලෝකයක් තුල ධර්මයේ තුලට පිහිටවන ශ්‍රාවක ශ්‍රාවිකාව හදනවා. ඒ ඇත්තන්ව මාර්ගඵල අවබෝධ කරගන්න සක්විති රජ කෙනෙකුට මාර්ගඵල අවබෝධ ශ්‍රාවකයන්ව ගන්න බෑ. හැබැයි සාමුදුරු කෙනෙකුටවත් පරි විදිහට මුළු ලෝකයක්ම ධර්මයට ගන්නවා. ධර්මයේ බුදුරජාණන් වහන්සේලා එහෙ කරන්නෙම නැහැ. ඔව්. දසරාජ ධර්මෙටම මුළු ලෝකයක් ගන්නවා. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයිනේ වරුණ. දැන් අද පුළුවන්ද හැම රටකම රාජ්‍ය නායකයෝ ටික එක මතයකට අරගෙන අවියාවිද වලින් කරන සියල්ල පැත්තක දාලා සියලු දෙනාම පංචශීල රකින්න පිරිසක් බවට පත් කරලා පොයට අෂ්ටාංග පොසත් සීල් රකින්න පිරිසක් කරලා සියලු දෙනාම ධර්මයට ගන්න කාටද පුළුවන්? දැන් මේ වැඩි යෝන්නේ අපිට දැන් අවුරුදු දෙක තුනකට කලින් ලිච්ඡවී රාජ්‍යය පිහිටවන්නනේ ලංකාවේ කතා කළේ. සරලම බැලුවා. ඒව කරන්නේ ඒවට ගැළපෙන චරිතයක් වෙන්න ඕනේ සසරේ පෙරම් පුරාගෙන ආපු සක්විති රජ කෙනෙක්. දැන් එතකොට තේරෙන සක්විති රජ කෙනෙක් කියන්නේ සෙල්ලම් පහසු කෙනෙක් නෙමෙයි. ඒකයි ලෝකයක් දින්න කියන්නේ. ඉතින් එතකොට
මේ තූපයක් හදන්නේ යුගය තුළ මිනිස්සුන්ට වඳින්න පුදන්න සුදුසු චරිතය. මොකද මේ මිනිස්සුන් රාජ්‍ය මට්ටමින් ලෝකයක්ම ධර්මයට ගන්න කෙනෙක්. නිකන් රටපාලනයක් ලෝකපාලනයක් නෙමේ, ධර්මයට ගන්නවා හැමදෙනාම, දසරාජ ධර්මයට. ඒ නිසා වැඳුම් පිදුම් කරන්න සුදුසුයි. හඳුනන දැන් එතකොට දැන් ඔය සක්විති රජතුමා දැන් එතරම්ම පින් කරලා නම්, එතරම්ම කුසලයට මිනිස්සු යොමු කරලා නම් ආයි මේ වගේ දුගතියට වැටෙන්න තියෙන ඉඩ කඩක් හැදෙන්නේ. ආන්න එක තමයි සෝතාපන්න ඵලයේ වටිනාකම කියන්නේ. ඒ සෝවා ඒකනේ කියන්නේ. සක්විති රජ කෙනෙක් වෙනවට වැඩිය, දෙව්ලෝ සක්‍ර දෙවෙන්ද්‍ර වෙනවටත් වැඩිය සෝතාපන්න ඵලයට පත්වීම ශ්‍රේෂ්ඨයි කිව්වේ ඒකයි. එතකොට සෝවා දැන් සක්විති රජවරුත් මාර්ගඵල අවබෝධයට එන්න පුළුවන්. එන්න පුළුවන්. දැන් අනාගතේ සංඛ කියන සක්විති රජ්ජුරුව තමයි ආසන්නව ඊළඟට සක්විති. සක්විති රජවරුව හැම කාලෙම පහළ වෙන්නේ. දැන් කෙනෙකුට හිතේ මේ ලෝකයක්ම වෙනස් කරන ඔක්කොම මොන පිසු කතාවක්ද, කොහෙද හිම වෙන්නේ කියලා. ඇමරිකාවේ ඉන්න අය, රුසියාවේ ඉන්න අය, ඔය කට්ටිය ඔක්කොම චීනයේ ඉන්න අය, ඉන්දියාවේ අය ඔක්කොම ගන්න පුළුවන් ද ධර්මයට කියලා හයි. තනි පැතර කියයි ලෝක බලවත ඇමරිකාවේ ජනාධිපති. එන සක්විති රජ්ජුරුව පහළ වෙනුනේ ඇමරිකාවේ කියයි. එතකොට දැන් ඒ ලෝක බලවතා කියන එකත් මාරු වෙනවනේ ලෝකේ කාලෙන් කාලට. දැන් ඊළඟ ලෝක බලවතාට වෙන රටක් උත්සාහ කරනවා. ඇමරිකාව උත්සාහ කරනවා කොහොම හරි ඒගොල්ලන්ගේ ලෝක බලවත් බව තියාගන්න. එතකොට ලෝකේ බලවතාගේ මුදල තමයි දැන් ඩොලර් එකට එන්නේ හැමදේම බලන්නේ. එතකොට ඒ බලවතාගේ මුදල ලෝකේ සැරිසරනවා. ඉතින් දැන් සක්විති රජෙක් වුණාට පස්සේ වරුණ සියලු රාජ්‍යවල සෑම රජෙක්ම එයාට යටත් කියන එකට නිකන් අද අපිට නිකම් පොඩි දෙයක් දැනෙනවා. සක්විති රජෙක්ම නෙමෙයි, බලන්නකෝ එංගලන්තයේ රජගේ මැදුර අපි මුළු ලෝකෙම ගරු කරනවානේ. දැන් බලන්න මහරජිනිට ඇමරිකාව කොච්චර බලවතා වුණත් මහරජිනිට යටත්නේ නේද? මහරජිනි වැඩක් නැහැනේ ඇමරිකාවට. හැබැයි අපි දන්නවා දැන් එංගලන්තෙත් එක්ක පොඩි ඒගොල්ලන්ට මේ පුරාණ ඉතිහාසයේ දේත් එක්ක ඇරියස් එකක් තියෙනවා ඇමරිකාව. එතකොට නමුත් අපි හොඳටම දැන් ඒගොල්ලන් කොඩියට ගන්න වර්ණ ටික පවා සමානයිනේ ඔක්කොම. මේක ඇතුළේ ලොකු ඉතිහාසගතා තියෙනවා. ඒවට මේ ගුවන් කාලේ බොරුවට කැප කරන්න ඕනේ නැහැ. හැබැයි මේ කියන්නේ පරණ මේ දේවල්වත් ගන්න නැතුව සෑම රටකම අය රජිනිගේ ළඟ යටත්. මේ කවුද මේ ගෑනු කෙනේ? ඉතින් මොකක් හරි පේනවනේ අසාමාන්‍ය පිනක්. ලෝකෙම යාට දැනට යටත් පවත් තියෙනවනේ. ඕනම රටක රජිනිට පුළුවන් ලයිසන් නැතුව වාහන පදවන්න. රජිනිට පුළුවන් වීසා නැතුව ඇමරිකාවට යන්න. ඕනම රටකට යන්න කිසිම වීසා එකක් ඕනේ නැහැ. ඉතින් එතනම බලන්න රටවල් ඔක්කොම මේ ගෑනු කෙනෙකුට යටත්ද නැද්ද? අන්නේ එතනම තේරෙනවා ලොකු පිනක්. සක්විති රජෙක් කියන කෙනා එහෙනම් කොහොමද? එතකොට මේ දැන් මේ කාලේ අර එකඟ කරගන්න බැරි රටවල් ලෝක අනිත් එක එංගලන්තේ රටපාලනය කරන මේ ව්‍යවස්ථාදායක යනෙමෙනේ. ඔව් වෙනම පාලකෙක් ඉන්නවා. රජිනි කියන්නේ එහෙම වෙලත් රටවල් ඇයි එයාට යටත් වෙන්නේ? කල්පනා කරත හැකිනේ. අනිත් එක රටක මුළු ආදායමෙන් වෙනම කොටසක් වියදම් කරලා වෙන් කරලා ඇයි මේ පවුලක් නඩත්තු කරන්නේ? නිකන් හිතත හැකිනේ. එහෙනම් අපිට මොන කතාවද සක්විති රජෙක් ගැන? එතකොට වරුණ සක්විති රජෙක් පහළ වෙන්නේ ආසන්න ඊළඟට සංක නමේ. ඒ සංක කියන සක්විති රජතුමා පහළ වෙන කාලෙට මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් පහළ වෙනවා. ඒ කියන්නේ 80,000ක් ආයුෂ. දැන් මේ ආයුෂ අපි කියවන බැහැලා කියලා 70ට මේක බැහැලා බැහැලා 10ට බහිනවා. 10ට බැස්සට පස්සේ ආයි නගින්න ගන්නවා. නැගලා 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 80,000ට නගිනවා. අන්න එතකොට තමයි සංක කියන සක්විති රජුරෝ පහළ වෙන්නේ. එතකන් කිසිම සක්විති රජෙක් ආයි ලෝකෙ පහළ වෙන්නේ නැහැ. ඒ සංක කියන සක්විති රජතුමායි කාලේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාම සංක සක්විති රජු මොකද කරන්නේ? ධර්මයට එනවා. එතකොට එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවා, මහාන වෙනවා. එහෙමයි. මට හරි ලස්සනට දෙයක් ඉදාට පෙනෙයි ඒ කාලෙට අපි මට හිතෙන්නේ. මොකද සක්විති රජතුමයි බුදුරජාණන් වහන්සේගේ රූප ස්වභාවය එක සමානයි. උරුණ රෝම ධාතු විතරනේ හැරෙන පැත්ත වෙනස් වෙන්නේ. එතකොට නිකන් බුදුවරු දෙනමක් වගේ පෙනේ. වරුණ මේ ඔන්න ඔය නිසා සක්විති රජෙකුට අපිට තේරෙනවා වැඳුම් පිදුම් කරන්න යා විශේෂ චරිතය. හැබැයි අනිත් පැත්තෙන් ලෝකයක් අර ඔබහපු ලෝකයක් දින්නා කියන එක මේ පොඩි පොඩි මොන හරි දෙයක් හොයාගත්ත නෙමෙයි. සක්විති රජ වුණත් ලෝකේ දිනලා නැත්නම් සෝතාපන්න වීමෙන්ම ලෝකේ දිනන්න තැනට ආව කෙනෙක් වෙනවනම් එහෙනම් ඉතින් ඊට පල්ලෙහාය ගැන මොනවත් කතා කරන්න දෙයක් නෑ. දැන් අර අප්‍රමාදී භාවය පිළිබඳව කතා කරනකොට මරණයත් එක්ක බොහොම සමීපවමනේ කතා කළේ. දැන් අපි හඳුනන ඇත්තටම දැන් මෙහෙම හිතුවොත් එහෙම දැන් අප්‍රමාදී වෙන්න කියනවා.
පිනට කුසලයට නැඹුරු වෙන කුසලයේ වැඩිපුර. එතකොට අප්‍රමාදී දැන් අර බත්කට ගන්න බත්කට ගිලෙන්න කලින් ගත්ත හුස්ම හෙලන්න කලින් මිය යන්න පුළුවන්, මරණය එන්න පුළුවන්. එතකොට අප්‍රමාදී භාවයත් එක්ක මරණය ජයගෙන නැහැනේ. එතකොට කුසලයේ රැස් කළා කියලා පින රැස් කළා කියලා ওই ධර්මය අවබෝධ කරලා නිවන් මාර්ගයේ සාක්ෂාත් නොවුනොත් එහෙම මරණය ජයගෙන නැහැනේ. මරණය ජයගත්ත කියන්නේ මරණ කියන වචනේ තේරුමම වරුණ නැවත උපදින අත්හැරීම. ඔව්. එතකොට මරණය හෝ වේවා දෙව්ලොවක චුත වීම හෝ වේවා නැවත උපදින්න පහළ වෙන්න සුදුසු ආකාරයෙන් ජීවිත අත්හැරීම. ඒ කියන්නේ ආය ආය මැරෙන කෙනෙක්. නිර්වාණ අවබෝධයෙන් මරණය ජයගත්ත කියන්නේ මරණයත් මැරුවා. මරණය මැරුවා කියන්නේ පිරිනිවන් පෑමක්, පහන්සිල නිවෙනවා වගේ සම්පූර්ණ නිවිල යාම. ඒක මරණයක් නෙමෙයි. කවදාකවත් පහන්සිලක් නිවෙනවා වගේ ජීවිතය අත්හරින උත්තමයාට, බුදු කෙනෙක් හෝ වේවා රහතෙක් හෝ වේවා, ජීවිතේ සම්පූර්ණ අත්හරින උත්තමයාට මැරුණා කියන්නේ ඒක මැරුණවත් චුත වුණවත් නෙමෙයි, ඒක පිරිනිවන් පෑමක්. එතනම මරණය මැරුවා, මැරෙන්නේ නැහැ කවදාකවත්. ඒ මරණය සම්පූර්ණම නිදහස. ඒ කියන්නේ ඒ උත්තමය නැවත කිසිම උපතක් නැහැ. ඒකෙන්ම ආයි කවදාකවත් උපදින්නේ නැහැ කියන්නේ ආයි කවදාකවත් ලෙඩ වෙන්නේ නැහැ, ආයි කවදාකවත් වයසට යන්නේ නැහැ, ආයි කවදාකවත් මේ ශෝක වැළපීම් නැහැ, ආයි කවදාකවත් ප්‍රියය හම්බෙලා ප්‍රියයගෙන් වෙන් වෙලා දුක් වෙන්නේ නැහැ, අප්‍රියය එකතු වෙලා දුක් විඳින්නේ නැහැ, ආයි කවදාකවත් මැරෙන්නෙත් නැහැ. ඒ ඒකයි කියන්නේ මරණය පරාජය කළා කියලා. ගිහිල් තවතරක් ඉන්නෙත් නැහැ. නෑ, ඒකයි කියන්නේ මරණය පරාජය කරා කියලා. ඒ අර්ථයෙන් එහෙම කිව්වට දැන් අපි අප්‍රමාදී භාවයයි මේ මරණයත් එක්ක ගලපන්නේ මං අහන්නේ. මේ ලැබිච්ච අවස්ථාව අහිමි වුණා තායි කවද්ද ලැබෙන්නේ කියලා දන්නේ නැති හින්දා. අන්න ඒකයි. දැන් මේක මේ මොහොතේ අප්‍රමාදී වෙන්න කියන්නේ මේ අවස්ථාව දන්න හින්දා. දැන් හොඳයි අපි කරපොත් එක්කුණා. ඔය අප්‍රමාදී විය යුත්තේ මේ සසරෙන් නිදහස් වෙන්නමද? අනිවාර්යයෙන්. මොකද හේතුව දෙව්ලොව යන අප්‍රමාදීවවත් තියෙන්න ඕනේ. හැබැයි ඒක ඇවිල්ලා දෙව්ලොව පිණිස පමණක් අප්‍රමාදී වුණොත්, ඔකට මං කියන්න උපමාවක් අර දාරුකන්දෝපම සූත්‍රය තියෙනවා. ඕකේ තියෙනවා මේ දරකොටේ නැමැති ගඟේ ගහගෙන යන දේ මුහුද කරාම යනවනම් දිගටම ගහගෙන ගිහිල්ලා ඒක යද්දි බාධා අටකින් බේරිලා යනවා. එහෙමයි. බාධා අටක් පෙන්නනවා. ඔය අට හා සමානව පෙන්නනවා. ඒකේ එකක් තමයි මිනිසු ගන්න පුළුවන්, තව එකක් තමයි අමනුෂ්‍ය ගන්න පුළුවන්. මේ බාධා අටේ අමනුෂ්‍ය ගන්න පුළුවන් කියන එක කියන්නේ අමනුෂ්‍ය කෙනෙක් ඇහිච්චකම අපිට මතක් වෙන යක්ෂ ප්‍රේත භූත කුම්බාණ්ඩ ඕවා පිසාචයෝ. අමනුෂ්‍ය කියනකොට මිනිසු නොවන සියලු දෙනා. එතකොට දැන් කොටයක් ගඟේ ගහගෙන යද්දි ඇතෙක් ගත්තත් ඔය කොටේ ඇතා මනුෂ්‍යෙක් නෙමෙයිනේ. ඇතා මනුෂ්‍යෙක් නෙමෙයි නිසා ඇතා මනුෂ්‍යෙක් නිසා මනුෂ්‍යය ගන්න පුළුවන් කොටේ. බුදුරජාණන් වහන්සේ ඔන්න ඕක ගලපනවා. ඊට පස්සේ කොටේ සමානයි භික්ෂුව, ගඟ සමානයි නිවන් මඟ, මොහොත සමානයි නිවන. එතකොට භික්ෂුව නිවන් මඟ දිගේ ගහගෙන ගිහිල්ලා මොහොතට වැටෙනවා. දැන් ඔන්න ඔය භික්ෂුවටත් මේ ශ්‍රාවකයාටත් බාධා පිණිස හේතු වෙන කරුණටත් තියෙනවා කියන. ඒ යටේ අමනුෂ්‍යය ගන්න පුළුවන් කියන එකට ගලපන්නේ මොකද්ද? සීලය රකින්නකොට මේ පින් කුසල් වඩනකොට දෙව්ලොව යන්න පුළුවන් කියලා හිතාගෙන කරනවා. ඔව්. දෙවියන් අතර උපදින්න පුළුවන් කියලා හිතාගෙන කුසල් වඩනවා නම්, දෙවියන් අතර යන්න පුළුවන් කියලා හිතාගෙන සිල් රකින්නවා නම්, දෙව්ලොව පිණිස කියන උත්සාහය මත ඉඳලා වැඩ කරනවා නම්, බුදුරජාණන් වහන්සේ කියනවා අර අමනුෂ්‍යය ගත්තා සමානයි කෙලින්ම මුහුදට යන්න තියෙන අවස්ථාව මගහැරෙන. ඒ නිසා කවදාක්වත් වරුණ දෙව්ලොව යන්න කියලා අප්‍රමාදී වෙන්න බුදුහාඳුරෝ කිව්වේ නැහැ. ඒකෙන් පැහැදිලි ඔය උපමාවෙම. අප්‍රමාදී වෙන්න ඕනේ කිසිම කතාවක් නැහැ නිවනටයි. හේතුව මොකද? මේ අවස්ථාව මගහැරිලා දෙව්ලොව ගිහිල්ලා දෙව්ලොවදී හම්බුනොත් හරි. ඔව්. නොවෙන්න පුළුවන්. මගහැරුනොත් ඉවරයි. මොකද මෙහෙට වැඩිය කාම තියෙන සැප සම්පත් එක්ක මුලා වෙන්න ඉඩකඩ ඕන තරම් හේදි තියෙනවා. හැබැයි මෙහි ධර්මයේ හැසිරෙච්ච කෙනා මෙහි ධර්මයේ පුරුදු පුහුණු කරමින් හොදට දිට්ඨියා සුප්පටිවිද්ධා කියන තැනට මේ සම්මාදිට්ඨිය පුරුදු කරන්න දෘෂ්ටිය පිරිසිදු කරගත්ත කෙනා දෙව්ලොව ගියත් ධර්මය මතක් වෙනවා. එහෙමයි. මෙහෙදි එහෙම නැතුව නිකම් බොරුවට මේ අර මේ සමහරලාවට මොනහරි දානමාන දීදී මල් පූජා කර කර පින් විතරක් කර කර දෙවියන් අතර යන කෙනෙක් වුණොත් එහෙම එහෙදි මුලා වෙන ඉඩකඩ තියෙනවා. එහෙමයි. එතකොට වරුණ මෙතන අප්‍රමාදී වෙන්නේ නැතුව අවස්ථාව මගහැරලා දුගතියකට ගියොත් කවදා නැවත මේ අවස්ථාව හම්බෙයිද මිදෙන්න? එක මෙතන අප්‍රමාදී වෙන්නේ නැතුව නිවනට දෙවියන් අතරට ගිහිල්ලා එතනදි මගහැරලා එතනින් ආපහු වටන දුගතියට ඔන්න ඒත්
මේ අවස්ථාව ආයි කවදා හම්බෙයිද කියලා එකක්. මෙන්න මේ හේතු හින්දා මේ මොහොත ක්ෂණය මේ සියල්ල ලැබිච්ච මේක ගැන විමසන්න තියෙන. දැන් අද අපිට පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද කියලා විමසන්න සාකච්ඡා කරන්න අහන්න තේරෙන්න හොඳට පුළුවන් අවස්ථාවක්නේ. සාධර්මයක් තියෙනවා. තියෙනවනේ. දැන් අපි කරපොත් එක්ක උනා කිමුකෝ අපිට පුළුවන් ද පංච උපාදානස්කන්ධ ගැන තේරුම් ගන්න? දැන් මේ පුළුවන් වෙලාවෙත් බොරුවට මේ තේරෙන්නේ නැහැ ගැඹුරුයි ගා කම්මැලි බොරු කම්මැලි ගමන් මේක තේරුම් ගන්න බැරිකම නෙමෙයි. මොකද දැන් මෙතන බැරනම් කරපොත් එක්ක උනහමද කරන්නේ? නෑ මේ මිනිස් ආත්මයක් ලැබිලත් ධර්මයේ තිබුණ නැති වුණොත් ඒත් ප්‍රශ්නේ. ඒකයි. දැන් සමහර මේ මිනිස් ලෝකේ දැන් මේ වෙද්දිම කොච්චර ඉන්නවද මේව ඇහෙන්නේ නැති දන්නේ නැති ඖද්ධියතර මිනිස්. ඒ නිසා අප්‍රමාදී වෙන්න කියන්නේ මොකක්වත් නෙමෙයි. මං කියන්නේ මොකද්ද පටිසමුපාද කියන්නේ? මොකද්ද පංචපාදනස්කන්ධ කියන්නේ? මේව ගැන හොයන්න ඕනේ තව. මේව ගැන තව ඉගෙන ගන්න, මේව ගැන විමසන්න ඕනේ. මේවට පව අප්‍රමාදී හැදෙන්න ඕනේ. මොකද මේක අවබෝධ කරන්න මේ තියෙන වෙලාව මෙතන මගේ අර ගත්තොත් වරුණ මං අහන්නේ කැරපොත් එක්කුණාමද එහෙනම් හොයන්නේ? දැන් තේරෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ කියන්නේ අප්‍රමාදයට අගෞරවය. ඒ කියන්නේ මේ වර්තමානයේ වුණත් මං හිතන්නේ එහෙනම් මේ අප්‍රමාදී කියන කාරණාව ගලපා පහදලා දෙන්නේ හරිතැනට නෙමෙයි. නෑ, මේගොල්ලෝ හිතන්නේ මේ වාඩිවියන් භාවනාවට එච්චරයි. ඔව්, කුමඩද කුසලට කම්මැලි වෙන්නේ කියලා කුසල් කර කර නැත්තම් පින කර හිටියොත් හරි. එහෙම නෙමෙයි, මේක ඉක්මනට ඉවර කරන්නයි මේ අප්‍රමාදී. මේ මෙතන එතකොට දැන් මං කියන්නේ මේ ධර්මයක් තේරෙන්නේ නැහැ කියන තැනම තියෙන ප්‍රමාදයන්නේ. ප්‍රමාදයක්. තනත් තියෙන ප්‍රමාදයක්. එහෙමයි. තේරෙන්නේ නැහැ කියන්නේ බොරුවක්. කවදද එහෙනම් තේරෙන්නේ? කොහොමද තේරෙන්නේ? මතක හිටින් නැති වුණත් තේරුම් ගන්න පුළුවන් කියන එක ඔප්පු කළා කවුද? චුල්ලපන්තක හාමුදුරුවෝ. එහෙමයි. උන්වහන්සේට මතක හිටින් නැහැ. ගාථාවක් මතක හිටින් නැහැ. හැබැයි තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වයෝවෘද වෙන්න අම්මලට කියන්නේ මතක හිටින් නැති එකයි අවබෝධ කරන්න බෑ කියන එකයි දෙක. මතක හිටියේ නෑ කියලා ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ලොකුවට ගන්න එපා. දැන් එතකොට දැන් කෙනෙක් තර්ක කළොත් එහෙම අපි ජීවිතේ තරුණ කාලේ නැත්නම් ළමා කාලේ මේ විදියට ගත කරලා බොහොම ලෞකික ජීවිතේ සැප සම්පත්තීන් විඳලා අවසානයේට අපි ධර්මයට එනවා. දැන් අපි සාමාන්‍ය සම්මතියත් ඒකනේ කියන කතාව. එතකොට ඒකේ වැරද්දකුත් නෑ ඔය කියන විදියට. අවබෝධයට ඉඩකඩක් තියෙනවා. මේ මාසේ මම පින් දුන්න වැඩසටහන් කළ ගුවන් සේවිකාව දෙන්නෙකුට අවුරුදු 30 ගානේ මැරිච්ච ගුවන් සේවිකාව දෙන්නෙකුට 30 ගානේ දෙන්නම පිළිකා හැදිලා මැරිච්ච. එතකොට අවුරුදු 30 ගානේදී නටන්න ඕන හැම නැටීමක්ම නටනටා ඉන්න සමහර තරුණ තරුණියෝ 20 ගණන් වල 30 ගණන් වල නටනට ඉන්න ඒගොල්ලෝ සිහිනමවන් ඉඳී මට වයසට ගියන් අපි ප්ලෑන් එකක් තියගම 50න් පස්සේ වැඩේ කරමු තියන් ඉඳී කායකද ගිවිසුම තියෙන්නේ 50 වෙනකන් ඉන්නවා කියන එක. හෙට ඉඳී කියන එකට ගිවිසුමක් තියෙන්නේ අන්න එකට මේ බණ ටික මේ කිව්වේ. ඒ නිසා මේකට කල්ලරින්න වෙලාවක් නෙමේ මේ දැන් ඒකත් කරන්න ඕනේ කියන එක. විමසන එකට මම ලබන අවුරුද්දේ ඉඳලා වැඩ පටන් ගන්නවා. මේ ඊළඟ ජනාධිපති ආවට පස්සේ පොඩ්ඩක් නිදහසේ පටන් ගන්න ඕනේ භාවනා කරන්න. දැන් ප්‍රශ්න වැඩි, පොඩ්ඩ බඩු මිල වැඩි. ඔව්, රට නිකන් අපා මම අමාරු තත්යක තියෙන්නේ. අමාරු තත්යක පොඩ්ඩක් මේ මිල අඩු වෙනකන් ඉඳලා භාවනා කරනවා. එහෙම සැලසුම් වලට ජීවිතේ නෑනේ වරුණ. ඊළඟ ජනාධිපති වෙද්දි අපි ඉද්දි කවුද දන්නේ? දැන් මං ওই සමහරලවට දැන් ඔය අපිට මෙතන පිළියන්දල ස්ථාන ඉඳලා ගම්පහ බවුන් පැලසට යනකොට අධිවේගී මාර්ගයේ කහතුඩුව ඇතුල් වීමෙන් අපි පිවිසිලා ඊට පස්සේ කඩවත පිටවීමෙන් තමයි පිට වෙලා ඉතුරු ටික යන්නේ. ඒතර දැන් ඔය අධිවේගී මාර්ගයේ තව ටිකක් දික්ුණාම ඕක මේ නයිවල එක්සිට් එකක් තියෙනවා. මේ දිවුල පිටියටයි ගම්පහට ඔය එක්සිට් දෙකෙන්ම බහලා ගම් බවුන් පැලසට පොඩි දුරයි. කිලෝමීටර 7ක අතර පොඩි දුරක් තියෙනවා. ඉතින් අධිවේගී මාර්ගයේ අධ්‍යක්ෂිකාව මා එක්ක දැන් ඔක ගැන සාකච්ඡා කරනකොට ඔබ වහන්සේට ඉස්සරහට මෙතන පිළියන්දල ඉඳලා යන්න පොඩි වෙලාව යන්න කියනකොට මං කල්පනා කරන්නේ ඔය එක්සිට් හදනකොට මං ඉදීද කවුද? නේ, ඊට පස්සේ දැන් මෙතන කහතුඩුවට යන්න තියෙන එක්සිට් එකට මේ එන්ට්‍රස් එකට යන්න මේ පාරේ මේ පිවිසුමට යන්න තියෙන ප්‍රධාන පාර ලොකු කරලා හදනවා. ඉතින් මේ වැඩි වෙලාවක් යන්න නැතුව මග කාලය ගත වෙන්න නැතුව ඉක්මනට යන්න පුළුවන් කියනවා. ඉතින් ඕව හදලා ඉවර කරනකොට අපි ඉදීද කවුද දන්නේ? මාරයා චාන්ස් එකක් දෙයිද දන්නේ? ඒ නිසා මම මේ පාරක් හැදිලා එනවා කියනකොට පව කල්පනා කරනවා ඔය පාරවල හැදෙද්දී මම මේ ලෝකේ ඉන්නේ නැති වෙන්න පුළුවන්. ඒ අපි ප්ලෑන් කරනවානේ අපිට දැන් ඔන්න මේ පාර හදනවා. දැන් මං කියන්නේ එකයි බවුන් පැලස් හදන එක ගැන උනත් මේ මිනිස්සු භාවනා කරන්න මේ බවුන් පැලස් හැදුවම භාවනා කරන්න ඉන්න ඕනේ කියලා ප්ලෑන් හදාගන්න නෙමෙයි. මේකට දැන් මේ වැඩ වලට සූදානම් වෙන්න ඕනේ.
අපේ ජීවිතය අපි දන්නේ බවුන් පැලස්ස විවෘත කරනකොට මන්නේ මේ වෙන හාමුදුරු කෙනෙක් ඕක කරන්න පුළුවන්. නෙට් FM එකත් එක්ක එකතු වෙලා මේ බවුන් පැලස්ස වෙන හාමුදුරු කෙනෙක් මේ විවෘත කරලා මේ භාවනා කරන්න රිට්‍රීට් වලට උදව් කරන්න පුළුවන්. මම එතකොට වෙන ලෝකයක ඉන්න පුළුවන්. එහෙමයි ජීවිතයේ ස්වභාවය. ඒක ගැන හිතන්න ඕනේ. මේ අපි තාම තරුණයි, අපි වයසට ගියාම ඕක කරමු කියලා කල්ලරින්න කාලයක් නෑ. එක පැත්තකින් මේක මේ මරණයත් එක්ක තියෙන සම්බන්ධතාවය ඔන්න ඔතනදී ගොඩනගන්න ඕන. අන්න ඒකයි. එක පැත්තකින් මරණය ජය ගන්න නම් සසර ඉවර කරන්න ඕන, නැත්නම් ඒකට අප්‍රමාදී වෙන්න ඕන. අනිත් පැත්තෙන් මරණය කොයි මොහොතේ දෙන්නේ කියන එක හිතාගෙන අනිත් පැත්තට යමු වෙන්නත් ඕන. දැන් තේරෙනවද වරුණ මූසල කියන්නේ එතකොට මරණ ගැන හිතන්නේ නැති එකනේ. ඔව්. එතකොටනේ කල් ඇරලා ඔහි නිකන් අර දැම්ම බෑ. තව 50න් පස්සේ බලමු. තරුණ කාලේ හිතන්න හොඳ නෑ. එතකොටනේ මූසල. දැන් බලන් යනකොට දැන් මරණ ගැන හිතනකොට මේ ජීවිතේ කරන්න තියෙන ටිකත් කරනවා, නිවන් මාර්ග වැඩ ටිකත් කරනවා, සුගතියත් හදා ගන්නවා, ඔක්කොම ටික කරනවා. ඉතින් ඔක්කොම ටික කරන එක මූසල වෙන්නේ කොහොමද? එනිසා මරණය ගැන බය වෙන්න ඕනේ නැහැ. මේක දැන තම හිතන්නම ඕනද? හැමදෙනි මරණය ගැන කතා කරනකොට දැන් අපි ඉස්සර දැන් කිව්වා යුද්ධ තියෙන කාලේ හරියට මේ යුද්ධය නිසා මිනිස්සු මැරෙනවා කියලා. ඒක අපි දැක්කම අස්පනා අපිටම දකින්නවා බෝම්බයකට මෙහෙම 100-200 එහෙම මැරෙන අවස්ථා දකින්න. එතකොට අපේ හිතේ තියෙන අම්මෝ මේ යුද්ධ නිසා මැරෙන ප්‍රමාණය. දැන් අපි හිතුව යුද්ධ ඉවරුනාට පස්සේ මැරෙන දැන් ප්‍රමාණය අඩු වෙයි කියලා. දැන් හැබැයි අද බැලුවහම අදත් ඒ වගේම මිනිස්සු මැරෙනවා. එතකොට මේ ආයුෂ මෙහෙම ඉක්මනට පිරියලා මිනිස්සු මැරෙන්න මේ වගේ දැන් අපිට කලින් නොපෙනුණු දේ දැන් පේන්න, මෙහෙම ආයුෂ පිරිහෙන්න. දැන් ඔබ වහන්සේ කියන බුදුරජාණන් වහන්සේ කාලේ උපරිම ආයුෂ අවුරුදු 120ක්. දැන් අද වෙනකොට අඩු වෙලා තියෙනවා. දැන් මෙහෙම වෙන්න හේතුව මොකද්ද? අපේ හාමුදුරනේ කියන්නේ අපි කරන අපේ දුෂ්චරිතය නිසාමද අපිට මේ තත්ත්වය උදා වෙන්නේ? අනිවාර්යෙන්ම වරණ. ආයුෂ බහින්නේ බුදුරජාණන් පෙන්වන අකුසල් වැඩි වෙන වැඩි වෙන. අකුසල් වැඩි වෙන වැඩි වෙන මිනිස්සුන්ගේ ජීවත් වෙන ආයුෂ කාලය අඩු වෙනවා. ලෙඩ වැඩි වෙනවා. ඔය දෙකම ලෙඩ වැඩි වෙනකොටත් මරණ වැඩි වෙනවා. සාමාන්‍ය දෙයක්. කෙලෙස් මතමයි ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ. කෙලෙසුන් නිසා කෙලෙස් වැඩෙන්න මිනිසුන්ගේ ජීවත් වෙන කාලය අඩු වෙනවා, ලෙඩ වැඩි වෙනවා කියන එක දැන් හිතන්න. මානසික ආතති නිසා අද ගොඩාක් මිනිසුන්ට ලෙඩ නොයෙක් ලෙඩ හැදෙනවායි කියනවා. ඉතින් මානසික ආතති හැදෙන්නේ මොකද්ද? භාවනා කරන කෙනාට තියෙනවද, හිත සංසුන් කරන කෙනාට තියෙනවද මානසික ආතතිය? එයාගේ මනසේ හැමතිස්සෙම සංසුම් බවක්, නිවිච්ච බවක්, ප්‍රබෝධමත් බවක් තියෙනවා, ප්‍රීතිමත් බවක්. නිරාමිස ප්‍රීතියක් භාවනා කරන කෙනාගේ මනසේ තියෙනවා. එතකොට මේ මානසික ආතතිය තියෙන්නේ කාටද? නිරාමිස ප්‍රීතියක්. දැන් ඔය සමහර ලාවට භාවනා කරලා පිස්සු හැදුනායි කියනවා. කිසිම කතාවක් නැහැ. භාවනා කරද්දී කවදාක පිස්සු හැදෙන්නේ? පිස්සු හැදිච්ච අය භාවනා කරනවා, අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. පිස්සු හැදිච්ච අය පිස්සු හැදීගෙන එනකොට භාවනා කරන්න ගිහිල්ලා ඊට පස්සේ කියනවා මේ භාවනා කරලා පිස්සු හැදුණා කියලා. වරුණ, මේ ඇත්තටම මානසික ආතතිය තුළ මානසික ව්‍යාකූල භාවයේ උග්‍ර වීමක් තමයි පිස්සු හැදුණා කියන්නේ. මානසික රෝග අපි සමාජය තුළ පිස්සු කියලා කියන තැනට කියන්නේ. එතකොට මේ ඒ මානසික රෝගී ස්වභාවය මානසික ව්‍යාකූල බවක්නේ. කවදක්වත් මානසික ඒකාග්‍රතාවයයි මානසික ව්‍යාකූල භාවයයි අහසයි පොළොය වගේ දෙකක් මිසක් මේක සමාන නැහැ. භාවනාවෙන් කරන්නේ මානසික ව්‍යාකූල කිරීමක් නෙමෙයි, මානසික ඒකාග්‍ර කිරීම. එතකොට ව්‍යංගාර්ථයෙන් භාවනා කිරීම තුළින් කුසලයට යොමු වීම තුළින් ආයුෂත් වැඩි වෙන්න පුළුවන්. ආයුෂ වැඩි වෙනවා. ඇයි ආයුෂ වැඩි වෙන්නේ? මානසික ආතති අඩු වෙනවා, ප්‍රීතිය වැඩි වෙනවා. මේ වැඩි දැන් අකුසල කර්ම විපාකත් එක්ක ආයුෂ අඩු කෙනෙක් ඉන්නවා නම් ආයුෂ අඩුවෙන්ම එයාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ පරම ආයුෂයක් තියෙනවනේ ජීවත් වෙන්න. ඒ පරම ආයුෂය ජීවත් වෙන්න වාසනාව තියෙන කෙනාට භාවනා කරනකොට වරුණ එයාගේ ජීවිතයේ ආයුෂ අනිවාර්යෙන් වැඩි වෙනවා. එකක් තමයි ආයුෂ වැඩි වෙන්න එයාගේ මනස සංසුන් වෙන එක තුළ තියෙන ලෙඩවලට ඉඩ අඩු වෙනවා. විශේෂයෙන් සෑහෙන ලෙඩ අඩු වෙනවා භාවනාව තුළ. ඒක දැන් අත විද්‍යාත්මක ඔය සුද්ධ හොයාගෙන නොඑක් විදිහට ඒගොල්ලෝ භාවනා ක්‍රමවලට උත්සාහ කරනවා. හැබැයි බුදුරජාණන්සේගේ ධර්මයේ තුල නිකං ඒකාග්‍රතාවයක් නෙමෙයි, කෙලෙස් වලටත් ප්‍රඥාවෙන් පහර වදින වැඩපිළිවෙළක් තියෙනවා. දැන් සුද්ධ භාවනා කරාට මානසික ඒකාග්‍රතාවය හැදුනට කෙලෙස් සංසිඳෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ කෙලෙස් හැමම හිත සංසුන් වෙනවා. හැබැයි කෙලෙස් මත වෙනවා. සමතේ පැත්ත විදර්ශනාවෙන් වෙන කෙලෙස් කපා හැරීම වෙන්නේ. හැබැයි කෙලෙස් කපා හැරීම තුල තවත් ලෙඩ අඩු වෙනවා. මොකද කෙලෙසුන් නිසා හැදෙන ලෙඩගම්. දැන් අපි කියමු උදාහරණයකට වරුණ, තරහ කියන එක ගත්තොත්, ද්වේෂය. ද්වේෂය කියන එක ගත්තොත් විශේෂයෙන්ම ද්වේෂයට දැන් නිතර තරහ යනවා කියන එකට වඩා සමහර ලාවට ඕක
අපි කියනවා වෛරයයි තරහයි. වෛරයයි තරහයි මේක දෙකක්. මොකද දෙකක් කියන්නේ? දැන් අපි කියමු වරුණ ගැන මට මොකට හරි තරහ ගියා කියමුකෝ. ඒකේ තේරුම ඒ වෙලාවේ වෙච්ච සිද්ධිය නිසා තරහක්. හැබැයි වෛරය කියන්නේ එහෙම එකක් නෙමෙයි. වෛරය කියන්නේ වරුණත් එක්ක ආපු සිද්ධියත් එක්ක තරහා, ඊට පස්සේ වරුණ මොනවා කළත් මට පේන්නේ අර සංඥාවෙම. මේ දේශපාලඥයෙක් දිහා අපි දකින්නේ වර්තමාන තමයි. ඒ කියන්නේ එපා ඒකෙම දකිනවා. දැන් දේශපාලඥයෝ ගැන මේ තමන්ගේ මතයට ගැළපෙන්නේ නැති වෙච්ච තැන දිගටම තියෙන වෛරය. එතකොට තරහ කියන එක ඇතුලේ එහෙම සංඥාවක් නෑ. ඊට පස්සේ ආයෙ හිනා වෙනවා. එතකොට මේ සමහර වෙලාවට දැන් මේ මිනිස්සු කෙලෙස් බහුල අය වෛර හදා ගන්නවා එකිනෙකාත් එක්ක තියෙන ගැටීම් දිගටම මනසේ පාලනය කරනවා. ඇසලින් එක්ක ආවනම් මොකක් හරි සිද්ධියකට තරහා ඒක දිගටම ඇසලින්ව පේන්න බෑ. දැන් වෛරය. එතකොට වරුණ මේකෙ මේ ස්නායු දුර්වල වෙන්න සෑහෙන අර කියන්නේ ලේ පුච්ච ගන්නවා කියන මේ ඇඟ ඇතුලේ මහා 10000ක් එක්ක මේ කෙලෙස් ටික නිසා මෙයාගේ ඇඟ තනිකර දුර්වල කරනවා. එතකොට දැන් කෙලෙස් කපා හැරීමක් කරනකොට වරුණ ප්‍රඥාව පැත්තෙන් විදර්ශනා අවබෝධයෙන් අර වෛරයට ඉඩක් හැදෙන්නේ නැහැ. එහෙමයි. එතකොට මෙයාගේ ශරීරයේ ලේ පිරිසිදු වෙනවා. ස්නායු හැම දෙයකටම හොඳ කාර්යක්ෂම විදියට මේ ශරීරය ඇතුලේ තියෙන අර මේ රෝගී භාවය හදන දේවල් බොහෝමයක් ශෛල සෑහෙන කියන්නේ තන නිරෝගී මනසක් කෙලෙස් අඩු මනසක් තුළ හැදෙනවා. කය නිරෝගී කරන්න අවශ්‍ය කරන ශෛල බොහෝ. ඒ වගේම කෙලෙස් බහුල හිතක් ඇතුලේ කය රෝගී කරන්න ශෛල හැදෙනවා බොහෝ. පිළිකා පව අඩු වෙනවා. ඇත්තටම වරණ පිළිකා මර්ධනය කරන්න පුළුවන් ශෛල හැදෙනවා හිතේ කෙලෙස් අඩු වෙනකොට. ඉතින් එතකොට මේ බුදුරජාණන්සේගේ ධර්මයේ තුල සමත විදර්ශනා කියන දෙකම පුරුදු කරනකොට අර සුද්ධ භාවනා කරනකොටත් වඩා ප්‍රතිඵලයක් මේකේ තියෙනවා. නිවනත් සැලසෙනවා, සුගතියත් හැදෙනවා, මේ ජීවිතේ තාවශ දෙක් වෙනවා, මේ ජීවිතේ සැපසේ ඉන්න පුළුවන්. මේ ඔක්කොම භාවනාව නිසා කරනකොට කවුද මේකට අකමැති? ඔව් මේක අර මේ සුපර් මාකට්යක් වගේ තමයි. එතකොට හැමදෙම දැන් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී අර සිහිපත් වෙනව නේද මේ ඉල්ලීමක් අර ආනන්ද හාමුදුරුවෝ සිහිපත් කළා නම් ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන් කියන කාරණේ. එතකොට මරණයත් එහෙම හේ කිරීමේ හැකියාවක් මේ ශක්තියින්නේ උපදවා ගන්න හැකියාවක් තියෙනවා. සතර ඍද්ධිපාද වඩපු කෙනාට අනිවාර්යෙන් අර සාමාන්‍ය ආයුෂ මට්ටම පරමායුෂ මට්ටමට ගෙනියන්න පුළුවන්. ආයුෂ් කල්පය කියලා කියන්නේ ඒ කාලේ තියෙන පරමායුෂ. එහෙම කියන අවුරුදු 120. දැන් මේ කාලේ 90 ගාන පැනලා 100 විතර ඒ වගේ පරමායුෂ කාලේ. එතකොට සාමාන්‍යයෙන් ජීවිතේ දැන් අද 100 පැනල යනවනේ. 105, 103, 110 වගේ. ඒ අර බුද්ධ කාලේ 120 පැනල 160 දක්වා ගියේ. පක්කුල හාමුදුරුවෝ වගේ. අන්න ඒ වගේ එකක් තමයි මේ කාලේ 110ට 115ට යන්නේ. එහෙමයි. එතකොට ඉතින් මේ ඇත්තටම ඍද්ධිපාද හොඳට පුරුදු කරපු කෙනෙකුට ඒ දේ කරන්නත් පුළුවන්. ඔය හතර ඇත්තටම වැඩි යුතු පිළිවෙල මෙහෙමයි විස්තර කරන්නේ. ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගත ඍද්ධිපාද විදියට වඩනවා. විරිය සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගත ඍද්ධිපාද. චිත්ත සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගත ඍද්ධිපාද. විමංසා සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගත ඍද්ධිපාද. ඔන්න ඔහොම වැඩවම තමයි ඔය ඕන දෙයක් කරන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේ වචනෙන් දෙකින් විස්තර කරන්න පුළුවන් ගඩන්නේ මේ. මේක ඡන්දය කොහොමද සමාධි ප්‍රධානයක් විදියට සංඛාර සමන්නාගත විදියට ඉරිදිපාදයක් වෙන්න වඩන්නේ කියලා ඒක එකක් කරන් දවසක් හෝ දවස් ගානක් කතා කරමු. ඔය ඉදිරි අපි කතා කරමු. ඇත්තටම එහෙම වඩනකොට තමයි වරුණ මේ ආයුෂයත් කැමති කාලයක් ඉන්න. එහෙම නැත්තම් මේකේ ගොඩක් දේ ඉරාත ගන්න, හඳාත ගන්න ඕන දෙයකට හිත මේ කය වෙනස් කරතේකි. සූර්යය අත ගන්න අවශ්‍ය කෙනාට සූර්යය දැන් විද්‍යාවේදී නම් හීනෙන්වත් හිතන්න බෑ සූර්යයා ළඟට කිට්ටු වෙන්න. හැබැයි ඍද්ධිපාද වඩ පුත්ත මේකට සූර්යය අත ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය විදිහට කය වෙනස් කරලා. මේවා තේරෙන්නේ නැති මිනිස්සු සමහරවට මෝඩකමට මේවට විහිළු වෙයි නික. මොන පිසුද මේ ඉරාත ගන්න කොහෙද කියලා. ඒ යාගේ ඉන්න යාගේ ප්‍රඥා මට්ටමනේ. ඒක තේරෙන්නේ නැති ඒ මට්ටම. දැන් සාමාන්‍ය සමාජ තුළ අපි කියමු දැන් විද්‍යාත්මකව කියන කාරණාවකදී දැන් මම කියන්නේ ඉරිදිපාද වඩලා බැරි දෙයක් කරන්න පුළුවන් කියන එක විද්‍යාත්මකයි. අපි ඒ වචනේ දෙන්න පාවිච්චි කරනවා. විද්‍යාත්මක කියන්නේ අවබෝධාත්මක කියන එක. නැත්නම් මේ විද්‍යාත්මක කියන්නේ මේ සයන්ස් වලට අදාළ එක නෙමෙයි. විද්‍යා කියන්නේ අවබෝධ.
එහෙමයි. ඒ බුදුරජාණන් වහන්සේ තමයි විද්‍යාව උත්පාදි කියලා එදා ඉඳලම විද්‍යාව උපද්දගත් හැටි කිව්වේ. ඔව් විද්‍යාසන්න සම්පන්නුනේ තේ නිසා. ඔව් ඒ නිසා මම මේ බුදුරජාණන්සේගේ ධර්මයේ හැම කාරණයකටම මම පාවිච්චි කරන මේක විද්‍යාත්මකයි. එහෙමයි. විද්‍යාත්මක කියන වචනයත් සුද්ධන්ට විතරක් බාර දීලා. ඒ නිසා සමහරු කියනවා ධර්ම කරුණු ගලපන්න එපා විද්‍යාවට කියලා. නෑ විද්‍යාවට ගලපන්න දෙයක් නෑ. ඒක කෙලිම විද්‍යාවමයි. ඔව්. පසුකාලීනව පෙන්වලා දීලා තියෙනවා වෙන විදිහට. හැබැයි ඒක බුදුහාමුදුරු කරේ සමහරලට ඒවා විද්‍යාව වෙලා. ඔව්. එතන ඇති විද්‍යාව නේද? ඒ විද්‍යාඥයෝ විද්‍යාඥයෝ මේවා වෙනස් කරනවා මේක බොරු මේ හරියක මේක කියලා. ඒක එතනම අවිද්‍යාවනේ. ඒ නිසා විද්‍යාත්මක නම් යමක් ඒක බුදුරජාණන්සේගේ ධර්මෙත් එක්ක ගලපපු තැන. ඉතින් සතර ඍද්ධිපාද තුල විද්‍යාත්මකව තේරුම් කරගන්න පුළුවන් මේ කොහොමද මේක වඩලා මේ දේවල් බලය පෙන්වන්නේ කියන එක. හොඳයි අපිට බොහොම වටිනා වූ දේශනාවක සාකච්ඡාවක දිමාව සටහන් කරන්න කාල වේලාව ලං වෙලා තිබෙන්නේ. මේ කාරණා තවත් කතා කරන්න දෙනවා කොච්චර වටිනවද කියලා හිතෙනවා. ලොකු කැමැත්තක් ඇති වෙනවා ධර්මයට. එහෙම කැමැත්තක් ඇති වීමත් මම දන්නේ පෙර පිනක් නේද අපි හඳ සමහරු. මොකද නැවත නැවත මේ ධර්මය සාකච්ඡා කරන්නට නැත්නම් ධර්මය අහන්නට අවස්ථාවක් තියෙනවා. අපි ඉදිරියේදී මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාම විශේෂයෙන්ම සිත්නෙත් අසපුව සහ මෙත්නෙත් පාමුල ධර්ම දක්ෂිණ නැවත ආපහු අපත් සමග මෙනෙත් ඇසුරේම ශ්‍රවණය කිරීමේ වාසනාව ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒකත් මහා පිනක් මම සාකච්ඡා කරන්නට ඔබ වහන්සේට අවසාන විනාඩි කිහිපෙ යොමු වෙන්නත් ඒකයි. දැන් මේ පින කොයි මොහොතක හෝ මේ කුසලයට යොමු වෙන අවස්ථාවන් පාදා දීම හරි වැදගත් වෙනවා. මොකද සමහරව බොහොම කැමැත්තෙන් ඉන්නවා මේ පින්කම් වලට එකතු වෙලා. දැන් මේ කටින කාලේ කටින පින්කම් වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම අපි නොඑක ආකාරයේ පින්කම් සංවිධානය කරන මේ හැමතැනකදීම ප්‍රමාදී භාවය ඇති කරන්නටයි අපි උත්සාහ කරන්නේ. දැන් එළඹෙන බුදුවක් පොහොය හරි විශේෂ දවසක් අපි ඔබ වහන්සේ ඇසුරේ මහා පින්කමක් වෙනුවෙන් වටිනා කුසල කර්මයක් වෙනුවෙන් එහෙම නැත්නම් හිත හදන වැඩපිළිවෙලක් වෙනුවෙන් ධර්මයට යොමු කරන අවස්ථාවක් උදාපත් කර දෙන්න බලාපොරොත්තු වෙන සිටින්. වරුණ ඇත්තටම දැන් ඔය මට ගොඩාක් තැන්වලදී බොහෝ දෙනා අහනවා සයින්හන්ස දැන් දෙසැම්බර් වැඩසටහන කොහොමද කවදද කියලා. මේ දැන් වැඩසටහන් කිහිපයක් තියෙනවා. එකක් මම දෙසැම්බර් ජපානයේ වැඩම කරනවා. එහි වැඩසටහන් තියෙනවා. මං අහනවා කොයි වැඩසටහනද කියලා. ඒතර කළුදියපකුණේ මේ බුදුගුණ කියන වැඩසටහන කියලා. කියන්නේ ඒ ප්‍රබෝධයේ උනන්දුව බොහෝ දෙනා තුළ දකිනවා. ඇත්තටම බොහෝ දෙනා මේක හරියටම දිනේ අහනවා. මොකද නිවාඩු යොදා ගන්න බොහෝ දෙනාට. ඉතින් ඇත්තටම මේ පෝය දවස අපි දෙසැම්බර් පෝය දවස උඳුවක් පෝය දවසේ 22 වෙනිදා සෙනසුරාදා දවසක් අපිට පහුවදා නිවාඩු. ඒ නිසා තමන්ට රාජකාරි කටයුතු වල වුණත් අපහසුවකින් තොරව සහභාගී වෙන්න පුළුවන් මේ වැඩසටහනට. මිහින්තලේ කළුදිය පොකුණ කියනකොට සමහරු ඇතැම් අය තාමත් ලංකාවේ දන්නේ කොහෙද කළුදිය පොකුණ තියෙන්නේ කියලා. කළුදිය පොකුණ තියෙන්නේ මිහින්තලේ. ඉතින් උඳුවප් පොය කියනකොටම වරුණ හිතට නැගෙන්නේ කොහොමත් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වඩම්වාගෙන මේ සංගමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ මේ ලංකාවට වැඩම කරපු ඒ උතුම් අපේ පුණ්‍ය අවස්ථාව. ඉතින් එතකොට ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මතක් කරනකොට අපිට අනුරාධපුරෙන් එහාට අමතක වෙන්නේ නෑ තැන. ඒ නිසා අනුරාධපුරේම ඔබට එදාට අනුරාධපුරය ගැන කතා කරනකොට මහමෙවුනාව මතක් වෙනවා. මහමෙවුනා විදි කරපු මිහිඳු මහරහතන් වහන්සේ මතක් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ මතක් වෙනකොට මිහින්තලේ මතක් වෙනවා. මිහින්තලේ මතක් වෙනකොට දැන් ඔබට එදාට කළුදිය පොකුණත් මතක් වේවි මිහින්තලෙත් එක්කම. ඉතින් කළුදිය පොකුණ සදාතිස්ස රජතුමාගේ කැපවීමත් එක්ක එදා ඒ රහතුන් වෙනුවෙන් ඒ ස්ථානයේ බොහෝ කරපු සේවාවන් සිදුවීම් අපි ඉදිරියේ සිත්නිතසපු හරහා සාකච්ඡා කරමු. දැන් අපි මතක් කරනවා ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බොහෝම ශ්‍රද්ධාවෙන් බුදුගුණ අහන්න බුදුරජාණන් වහන්සේගෙන හිත පහදගෙන භාවනාවක් විදිහටම අපි මේ වැඩසටහන සිද්ධ කරන්නේ තනිකරම ප්‍රතිපත්තිමය පූජාවක් විදිහට. ප්‍රතිපත්තිමය පූජාවක්. ඒ නිසා ඒ උතුම් පූජාවට සැදී පැහැදෙන්න මේ වෙලාවේ ආරාධනය කරනවා හැම දිනාටම සූදානම් වෙන්න කියන අදහසින්. ඒ වගේම සංවිධාන කටයුතු වලටත් ඉදිරි අපි අවස්ථාව කැමැති අයට හදලා දෙනවා. ඒකටත් කැමැති අය දැන්ම සූදානම් වෙන්න. අපි ඉතාම ශ්‍රද්ධාවෙන් බොහෝ යනවට වඩා එන්නේ ඊට වැඩි හිතාගන්න බැරි බොහෝ කුසල් ප්‍රමාණයක් රැස් කරපු කෙනෙක් හැටියටයි ඔබ එදාට. මම හිතන්නේ වඩාත් වැදගත් වේවි ඔබට. මොකද එළඹෙන 2019 වර්ෂයේ පිළිබඳ දැන් අලුත් අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් උදා වෙනකොට හැම කෙනාගේම හිතේ තියෙන්නේ යහපත් දෙයකට යොමු වෙන්න. මේක පවත්වාගෙන යන්නට හොඳ අවස්ථාවක් මේ ඇසුරේ ගොඩනගන්නට පුළුවන්. මොකද අපි හැමදාම කියනවා පින්කම් වලට එන්න කියලා. පින්කම් වලට එනවා ඒ තුලින් රස කරන කුසලයක් හරි වැඩි.
ඒටත් එහාට ගිහිල්ලා හිත හදන වැඩ පිළිවෙලකට හරි හැටි යොමු වෙන්නද දැන් බවුන් පැලස් ගැන කතා කරනකොට ලබන අවුරුදු මං කිව්වේ ඒක අපේක්ෂාවෙන් ඉන්නේ බවුන් පැලස්සට ඇවිල්ලා මේ මාර්ගයේ වඩන්න. එතකොට ඒ සඳහා පිවිසුමක් ලෙස නැත්නම් ඒ හඳුනා ගන්නට තිබෙන හොඳ පින්කමක් ලෙස අපට මේ උදු අප්පුර පසොලසක පොහෝ දවසේ මිහින්තලේ කළුදිය පොකුණේ පැවැත්වෙන මේ පින්කම හඳුනා දෙන්නට පුළුවන්. ඒ සඳහා සූදානම් වෙන්න ඔබට ආරාධනා කරන ගමන්ම බවුන් පැලස්ස වෙතටත් යොමු වෙන්නට ඕන අපේ හැමෝටම. බවුන් පැලස්සේ වත්මන් තතු දැනගන්නට සහ ගිය සතියේ කෙනෙක් සිහිපත් කළා අපි ගියා ශ්‍රමදාන වලට, හැබැයි වැස්ස නිසා පොඩි පොඩි බාධා ඇති වෙලා තිබුණා කියලා. වරුණ පහුගිය කාලේ වර්ෂාවත් එක්ක ඇත්තටම අපිට නෙමෙයික ලංකාවේ කාටත් බාධා සහිතයි. වර්ෂාව කාලෙට බොහෝ දේවල් වර්ෂාවත් එක්ක එන හිටිනෝ. ඇත්තටම මේ පෙදරේරු අංශයේ වැඩ කරන සේවක මහත්වරුන්ට වර්ෂාව කාලේ ගොඩක් වෙලාවට ගෙවල් වලට වෙලා ඉන්න තියෙන කාලයක්. වැස්සට වෘත්තියට බාධා. ඔව්, මේෂන් වැඩවල ඒ අයට හරියට බාධා තියෙනවා. ඉතින් මේ අපි මේ වැඩ කරන ඒ මහත්තුරුන් පවා මේ දවස් ගානක් නවත්තලා තිබුණා. ඉතින් දැන් අපිට මේ සතිය ආයේ පිරිස සම්බන්ධ කරගන්න කාලේ පුළුවන්. වරුණ, මේ බවුන් පැලස්සේ ඔය උණලී සම්බන්ධව, ඉලුක් සම්බන්ධව, ඒ වගේම මේ පාවිච්චි කරන වල්ලි ආදී හැම දෙයකටම අපිට ගොඩාක් මේ ආරක්ෂිතව බොහෝ කාලයක් පවත්වගෙන. දැන් අපි දන්නවා ඉලුක් ටිකක් උනත් කොච්චර මහන්සි වෙලා කැප වෙලාද ඒ පැතිවල ඇත්තෝ ඒවා ආරක්ෂා කරන්න කපන්න කියලා. එහෙමයි. ගොඩක් දන්නවා. ඒ සෑහෙන වෙහෙසෙනව වරුණ. සමහර ලාවට ඒවට මේ වැඩට කට්ටිය වැටුප් දාලා දවසේ කුලිය ගෙවලා කප්පවල. මොකද අහිංසක මිනිස්සු ඉන්නේ ගම්වල, එදා වේල හොයාගන්න, එදා දවස කීයක් හරි හොයාගන්න විදිහට ජීවත් වෙන්නේ. ඒ අයට මේ සමහර ලාවට දවසක් කැප වෙලා මේ ලුක් ටික කපනකොට එදා දවසේ ජීවත් වෙන්න කරන සටනට යම් මේ බාධා ඇති වෙනවා. ඒ නිසා අර සම්බන්ධීකරණය කරන තැන් පින්නතුනේ දවස් කුලීපවා ගෙවල බොහෝ මේ වෙහෙසෙනව වරුණ. ඉතින් අපි කියන්නට ඕනේ ඒවා අපි ආරක්ෂා කරන්න පුළුවන් විදිහට තමයි ඇත්තටම පාවිච්චියට ගතයුත්, බොහෝ කාලයක් පාවිච්චි වෙන විදිහට. ඉතින් ඒ වෙනුවෙන් වරුණ ඉලුක් පරිස්සම් කරන්න, උණලී සහ ඇක්ටෝනි ආදී දැව සෑම දෙයක්ම පරිස්සම් කරන්න අපිට ආලේප කරන්න තියෙන දැව ආරක්ෂක. ඒ වචනේම තියෙන්නේ දැව ආරක්ෂක. දැව ඒ කපපු සියල්ල, උණලීපව සියල්ල ආරක්ෂා වෙන්න බොහෝ කාලයක් පවතින කටයුතු කළා කියන්නේ ඒ ඇත්තන්ගේ පිනතව වර්ධනය වෙන්නත් වගේම වරුණ මේ යෝගීන්ට පව බොහෝ කාලයක් එතන පහසුවෙන් තමන්ගේ භාවනා කරගන්න පහසුවක් හැදෙනවා. නැත්තම් වහලවල් මාරු කරන ඕනේ කාලෙන් කාලේ ටිග්මන්ට් වෙන වැඩ නැති වෙනවා. ඒ නිසා අපිට දැව ආරක්ෂක හොඳින් මේ ආලේප කරලා තමයි මේ ඔක්කොම සෙවිල්ලන වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මේ සතියේ හැම දිනාටම බොහොම ආදරෙන් ශ්‍රද්ධාවෙන් මතක් කරනවා කැමති අයට පුළුවනි දැව ආරක්ෂක ලබා ගැනීම සඳහා එයට දායකත්වයට එකතු වෙන්න. කැමති අයට 5000 කොටස් විදියට හරි කැමති ආකාරයකට, මොකද විශාල දැව ආරක්ෂක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉලුක් හැම දෙයකටම අපි දැව ආරක්ෂක ස්ප්‍රේ කරලා ඉලුක් වලට පවා යම්කිසි මේ ආරක්ෂාව පිණිස කටයුතු කරනවා. ඒ නිසා ඒ දැව ආරක්ෂක වලට මූලමේ වශයෙන් මේ වෙලාවේ දායකත්වයට දක්වන්න හරි එහෙම නැත්නම් ඩ්‍රෝමේ වශයෙන් තියෙන දැව ආරක්ෂක ගෙනල්ලා පූජා කරන්න උනත් කැමති කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව දෙකෙන් ඕන විදිහකට වරු. අපි සිහිපත් කරන දුරකථන අංකය ඔබට කතා කරලා තව විස්තර දැනගෙන ඒ සඳහා යොමු වෙනට පුළුවන්. 011 7 3 4 5 3 4 5 011 7 3 4 5 3 4 5 දුරකථන අංකය සඳහා විවෘතව තිබෙන්නේ. මොකද මේ මම හිතන්නේ මේක හරි ජාලාවක් බවට පත් වෙලා තිබෙනවා. මොකද මේ හම්දා දැන් ගිය සතියේ මෙත්නෙත් පාමුලේ අපි වැඩසටහන් යොමුනාම උදෑසන දානි බාරගෙන තිබ්බේ තලාව ප්‍රදේශයේ අපේ හිතවත් ශ්‍රාවකේ. මේ එතුමන් සිහිපත් කළේ මට ලොකු සහයක් ලැබුණා බවුන් පැලස්ස නිසා. දානෙට පිරිස එකතු කරගෙන එන්න. ඔව්. මේකේ ඇත්තටම වරණ බවුන් පැලස්ස නිසා. දැන් මෙහෙමත් අපි දකිනවා සමහර ලාවට මම ධර්මදේශන වලට වැඩම කරාට පස්සේ බවුන් පැලස්සේ තියෙන වටිනාකම ඇතැම් වෙලාවට කියලා මේ ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට පළාත් වශයෙන් මේකට සහභාගි වෙන්න භවනා කරන්න උනන්දු ඇති කරවද්දී ඒ අය දැන් මගෙන් අහන සයින්හස බවුන් පැලස්සට එන්නේ කවද්ද, කොහොමද, කවද්ද පටන් ගන්න විස්තර. එතකොට මම ඒ ඇත්තන්ගේ ඒ පළාතට ආය යන්නේ ඕක කියන්න. ඉතින් මං එතකොට කියන්නේ හැමතිස්සෙම හැමෝටම ඕගලන්ට ඒ සියලු තොරතුරු දැනගන්න තියෙන එකම මාධ්‍ය තමයි
හැම සෙන්සුරාදම නෙත් FM මහන්. ඒතර දැන් බවුන් පැලැස්සට එන්න ඕනකමටම තොරතුරු දැනගන්නත් නෙත් අහන්න අලුතෙන් සහභාගී වෙන පිරිසක් තියෙනවා. ඒ වගේම බවුන් පැලැස්ස ගොඩ නැගෙන්නේ තනිකරම නෙත් FM සිත්නිත් අසපුව හරහා. එතකොට මේක අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය. එකිනෙකාට උපකාර කර ගැනීම ඒ පිටුපස තියෙන සියලු දෙනාම කුසල් වැඩිවීමක්. ඉතින් මම හිතන්නේ මේ උතුම් වූ අවස්ථාව තව නොබෝ දිනකින් ඔබට උදාපත් වේවි. ඒ සඳහා දැන් ඉඳන්ම ඔබ ක්‍රමක්‍රමයෙන් පුරුදු වෙන්නේ යම් යම් ගැටලු තිබ්බොත් එතකොට ඒවා නිවැරදි කර ගන්නටත් ලේසි වේවි. ඒ සඳහා යොමු වෙන්න දවසේ එක මොහොතක් හෝ කොයි මොහොතක හෝ අවස්ථාවක් වෙන් කරගන්න භාවනාවට ඒකාරී වැඩගත් වේවි. අද දවසට අපිට සමුගන්න කාල වේලා උදා වෙලා තිබෙන්නේ. මා ඔබට නැවතත් සිහිපත් කරනවා නෙත් රේඩියෝව ලංකාවේ මාධ්‍ය ආයතනයක් විසින් සිදු කරන එකම කටින මහා පින්කම සිදු කරන්නේ. ඒ කටින මහා පින්කම මෙවර පැවැත්වෙන්නේ දෙකට නැලුම් මහර බවුන්සෙත් සුවසෙවනේදී. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් පින්කම සමග එකතු වෙන්න කියන කාරණේ. නොවැම්බර් මාසේ 17-18 දෙදින පුරා පැවැත්වෙන්නේ. එහිදී අභිනව ධාතු මන්දිරයේ ශාසනයට පූජා කිරීමේ කටයුත්ත සිදු වෙනවා. ඒ නිසා ඒ 17 වෙනිදා උදෑසන ඉඳලා 18 වෙනිදා දහවල් දක්වා ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ භාග්‍ය ඔබට උදාපත් කර දෙන අපි සූදානම්. ඒ විතරක් නෙවෙයි, සිත්නෙතසපුව වැඩසටහන සෙනසුරාදා සිත්නෙතසපුව පවත්වන අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ 17 වෙනිදා නොවැම්බර් 17 වෙනිදා නෙත් කටින මහා පින්කමට සමගාමීව සිත්නෙතසපුව සිදු කරනවා. උන්වහන්සේගේ ගෞරවණීය වැඩමවීමෙන් ඒ වගේම පසුදා මෙත්නෙත් පාමුල වැඩසටහන පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේගේ වැඩමවීමෙන් අපේ බවුන්සෙත් සුවසෙවෙනදී පවත්වනවා. ඉතින් මේ සියලු දේවල් එක්ක නෙත් කටින මහා පින්කමට සම්බන්ධ වෙන්නට ඔබට බොහොම ගෞරවයෙන් ඇරයුම් කරමින් අද දවසේ සෙනසුරාදා සිත්නෙත් අසපුව වෙනුවෙන් වැඩම කොට වදාළ පිළියන්දල තුන්බෝවිල ශාන්තිනිකේතනයේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ කුසල් හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.